හතර ගැටලොටයන් අපිට දී තියනවා Fක් කිල ශවිතයක් පරමය ශ්‍රවිතයක් එතට එක් අසසාමාන තුනකින තත්ත්වය අපිට සපේලා තියෙන්නේ මේ ගැටලුවේ ශ්‍රවිතය හරයෂුනීම වලක්වන්න. ඒ අපේ ගැනය කිරීමම් සඳහා අපිට ප්‍රශ්නයක් කරගන්න අවශචනෑ Fක් කියන තය අපට දීල තියෙනවා එම ශවිත්තයේ ප්‍රත්ථම යුත්් පන්නේ පළවෙනි අවකාලනය ඒකත් පවතින එක් අසමානය තුන සඳහා හරය බිින්ඳු නොවීමට අපිට කියවා පලවිනි අවකලය ප්‍රතිඵලය බව සාධනය කරන්න කියලා. පලයි නයවකල්නය ගත්තට පස්සෙ එනයින් Fක් ශ්‍රිතේ වැඩිවන ප්‍රාන්තරය හා අඩුවන ප්‍රාන්තරය සොයන්න. අවකලනය කිරීම මූලික සරල කතන්දරයක් ශතය අවකලනය නේ ලබ්දදි සූතයෙන් ලබ්ද සූත්‍රය පමණක්ම අවශ්‍යනං බුුණිත සූත්‍රයයක් බවට යන්න පුුව හරය ලබට අරගන. ඊළඟට අවකලනය පාවිච්චි කල්ල ශ්‍රිතයක වැඩිවන ප්‍රාන්තරය හා අඩුවන ප්‍රාන්තරය ශ්‍රිතයක වැඩිවන ප්‍රාන්තරය වෙන්නේ අවකලනය ධනවශයෙන් පවත්නා ප්‍රාන්තරය ශ්‍රතයක් අඩුවන ප්‍රාන්තරය වෙන්නේ අවකලනය ප්‍රීන වශයෙන් පවත්නා ප්‍රාන්තරය එම නම් අවකල සංගුණ කිය ලබාගතට පස්සේ මෙම අවකන සංගුණකය ධනවශයෙන් පවතින්නේ මොන ප්‍රාන්තරවලද ඒ තමයි ශ්‍රිතයේ වැඩිවන පාන්තර කලණයේ රිෙනවශයෙන් පවතින්නේ මොන ප්‍රාන්තරවලද ඒවතමයි ශවිතය අඩුවන ප්‍රාන්තර ඒ අපිට හොයන්න කියන. එතනින් අපිට පුළුවනි හැරුම් ලක්ෂවල ක්ඩංග තීරණය කරන්න අව කලනේ ධනනම් ශ්‍රිතයක් වැඩි වන ප්‍රාන්තර අව කලේ රිණනම් ශිතයක් අඩුවන ප්‍රාන්තර ට ස්ථාාවර් ලක්ෂ නත වර් ලක්ෂකෙන් අවකලේ සුන්‍ය වනතැන් අවකලේ සුන්‍ය කිරීමෙන් අපිට පුළුවනි හැරම් ක්ෂ නැතම් වර්තන් ලක්ෂ එමත ස්ථාවර් ලක්ෂ වල කණඩාංග හොයාග ඊලංඟට දෙවනිියාව කලනය පටලගන්න පව දරු දෙවිනිියාව කලන්නේ ලාගන්න නම අපිට කියන්න දෙවනිියාව කලන්නේේ ප්‍රතිඵල දී තියෙනවා. ත දෙවනිියාව කල්න්නේ මේ දහටයික් බැදීමක්ටින තුනේ අතර බල ප්‍රතිඵල යොදා ගනිමින් ප්‍රස්ථාරයේ නතිවර්තන ලක්ෂ අපි තීරණය කරන්න ඕන. දෙවනිියාව කලේ ලබාගන්න වශ නෑ. ඉතනිින් අප ස්පර්ෝන්මක හැරුම් ලක්ෂ නතිවර්තන ලක්ෂ සියල්ලම දක්කොමින් දළ සටහනක් අඳින් ඕන මේක තමයි. අකල් ගානේ ඒ කොටස පලවෙනි කොටසුත් මුලින් අපි සිතේ අවකලනය කරනවා පරිමිශිතයක් අවකලනය වෙන්න කොහොමද හරයවාරයක් ලවේ අවකලනය රීන ලවේවාරයක් හරය අවකලනය බෙදීම හරේ වර්ගය මෙතියෙන්නේ අවකලන හරවාරයක් ලවේ අවකලන මෙතන තියෙනවා හතර දෙකයි x අවකලන වඋුණ හම දෙකයි වර්ගය හතරයි වෙනවා රින තුනයි Xක් වරහිග කල හිතන්න රින තුනයි අව කලය උුණ රිර තුනයි ලවේ වාරයක් හරේ අවකල්ක්න තුනේ පූර්ණ වර්ගය අවකල් නවුණම දෙවාරයක් එක්වන තුනයි. බෙදීම හරේ වර්ග එක්වින තුනේ හතට බලය. මේක ප්‍රවේශමෙන් තුළු කරන්න මේ අදියටට අපිට එන්න පුළුවන් නමේ වාරයක් එකරික් බදීම එක්වනතුනේ ගණය එක් සමානය තුන සඳහා අපට බාපන කියලා දීල තිබුණේ මේ ප්‍රතිඵලය. පල යුත්පන්නේ ප්‍රතිඵල නමේවාරයක් එකරිෙක් බැදීම එක්ෂන තුනේ ගනය. සමහර දරුව කරන වැඩක් තමයි මේක අවකලන කලා කිය මේඩ බදීම DX ලියලා ඊළඟට ප්‍රශ්න පතරේ ගැටලුව පිළිතුර සපේල තියෙන නිසා බවපෙන්නවන්න කියලා මේ පිළිතුර ලියනවා. මේ ත්‍රතිපලය සුළු කිරීමෙන් මේ ලැබෙන බැව නිවැරදි වුණත් අපේ නිවැරදිව සුළු කරලා පෙන්න්න නොන ඇවකල්න්නේය කළ සුළු කිරීමෙන්. හරි එතකොට දැන් අපිට තියෙනවා මේ ශ්‍රතයේ ප්‍රථම විවුත්්පන්නේය නමේවාරයක් එකරනක් බෙදක්ින නේ ගනය අපි දන්නවා ශ්‍රිතයක වැඩිවන අඩුවන පරාස අවකලෙ දනවන පරාස, අවකල්න්නේ රිනවන පරාස වැඩිවන හා අඩුවන පරාස වවෙෙන් වෙන්නේ අවකලනය බිඳුවන ස්ථානයකින්. ඒ වගේ එම පරාසයන් හඳුනාගැනීමේ දී අවකල්්‍ය ප්‍රතිඵලේ හරය ශුුණ්‍යවන අගියන් තියනව නම් අපි ඒවත් වගූ සඳහා ගත යුතුයි. එම න මේක ලවේ ශුන්්‍යයවුුණුවත් එක්සමාන එක කියන එක පරාසයක මායමක් බවට ලැබෙනවා ඒ වගේම හරෙන් එක්සමන තුන කියන පරාසේක මයිම බවට ලැබෙනවා අපිට. එමනම් අගයන් දෙකක් සඳහා පරාස තුනක් ලැබෙනවා. රිනානන්තයේ සිට ධනක දක්වා ධනාන්නන්තයේ තුනේ සිට දනානන්තය දක්වා. රිනාන්තය පරාසය එකේ සිට තුන දක්වා ප ධනානන්තය. දැන් ඔය පරාස තුනේදී අපි F් ප්‍රථම යුත් පන්නේ ලකුණ පරීක්‍ෂා කරන්න ඕන ලකුණ අනුව තමයි ශ්‍රවිතයේ හැසරීම අඩු වේද වැඩිවේදික අපිට කියන්න පුළුවන් වෙන්න. එමනාම් මේ ප්‍රතිඵලයෙන් රින අනන්තය සහ ධන එක අතර. මොනයම් හෝ තාත්ික සංඛ්‍යාවක් අගයක් මේකට ආදේශ කරන පුළුවන් අපිට ආදේශ කරලා මේක ලකුණ ප්‍රථම යුත්පන්නේ ලකුණ හොල බලමු. රින අගයක් සහ ධනාගයක් අතර අපිට ලැබෙන ලේසිමාගේ තමයි බිඳුව. රින සහ ධනා අතර පවත්නා ලේසිමාගේ. ිදුව වෙනවා. එමන මේ පස පරීක්ෂා කිරීම සඳහා මම ආදේශ කරන එක්වෙනුට බින්දුව. මෙතැනට බින්දුු ආදේශකලොත් ලවය නමුවරක් එක ධනාගයක්. හරය මෙතැනට බින්දු ආදේශකලොත් රිණ තුනේ ගනේ රින විසි හතයි. ලවේ දන හරය රින එමනම් ප්‍රතිඵලේ රීන වෙනවා. ඊළඟට එක හා තුන අතර යම්මගේයක් ආදේශ කල්ල අවකල්න්නේ ලකුණ පරීක්ෂා කරන්නව එම පරාසය තුළ. එක හා තුනා අතර ලේසිම පූර් සංඛ්‍ය වශයෙන් දෙක ගම්මු. ක්න දෙකා දේශකලොත් එ රින දෙක. ලවේ රිනාගයක් වෙනවා. දෙක්ක ්‍රරිනාගක තුනේ බලය ඔත්ත බලයක් රින. ලවයත් රින හරයත් රින බෙදීමෙන් දනාගයක් ලැබෙනවා. ඉළඟට තුනට වැඩි අනන්තේ දක්වා. හතර ආදේශ කලොත්. එ රින හර රිනාගයක් වෙනවා. හතර රින තුන ධනාගයක් වෙනවා. රිනාගයක් ධනාගයක් බෙදීමෙන් රින ප්‍රතිඵලයක් ලැබෙනවා එහම නං. තම යුත්පන්නේ ලුුණා රිනාානන්තය එක අතර රින එක සහ තුනාතර දන තුන සහ ධනානන්තේ දක්වා රින ස්්‍රතයේ හැසිරීම අවකලනය ලකුණ රින්නම් ශවිතය අඩුව දනම් වැඩිවේ නැවත රිණ නම් අඩුවේ. එමනම් පරාස තුනයේදී ශ්‍රීතය වැඩි අඩුවන වැඩිවන අඩුවන පරස තු බොඩ ලැබි තිය. එතනින් අපිට හැරුම් ලක්ෂ නැතං ස්ථාවර ක්ෂ ලබාගන්න පුළුවන් යම් කිසි ශ්‍රතයක හැරුම් ලක්ෂවත් ස්ථාවරක්ෂ බාගන්න අවකලන ශුන්නයටට සමාන කිරීමෙන්. එෙනම් F ශ් අවලනය බිඳූට සමාන කළ හම අපිට ලැබෙන එක්සමානයි එක කියලා එතකොට වයිගේගේ ලබාගන්න පුළුවන් F එකයි කියලා. අවකලේ ශුන්න්නේයට සමාන කිරීමෙන් එක් සමාන එක ලැබෙනවා එක්සමාන එකවිට සිතේ වයිගේ ලැබෙන F එකයි. ලති සමකරණයට ආදේශ කළ හම ලබෙනවා රින එක බෙදීම හතරක් එමනං Fෆක් හැරුම් ලක්ෂය වෙන්නේ එක්කණ්ඩාංකේ එකයි වයිකණ්ඩාන්කේ රින එක බෙදීම හතරයි මේක තමා පිටි ලබෙන එකක්ම හැරුම් ලක්ෂය මේ ප්‍රස්ථාරය සඳහා පවතින ඉළඟට අපිට දීල තිබුණා එක්ස සමාන තුුණ සඳහා දෙවන වියුත්පන්නේ දෙවැනි අවකල්න සංගුණකය හටයික්බැදීමක්ිුතුනේ හතර බලය කියලා. එතනින් අපිට නතිවර්තන ස්වභාවය හඳනාගන්න පුළො මේ ප්‍රස්ථාරය එකොහොමද දෙවිනිාවකල්නේ බිින්ද වන ස්ථානයක් වශයෙන් මේක ශුන්න්නේයට සමාන කළොත් අපි ලැබෙන්න්නේ එක් සමානය බින්දුව පමණයි. එමනාම් නතිවර්තන් ලක්ෂ හඳුනා ගනීම සඳහා අවතලබාව අපි පරක්ෂා කරන්න ඕනේ අවතල බාව පරක්ෂා කිරීමට එක් සමාන බින්දුව. දෙවනාව කලනේ ශුුණ්‍ය වන එක්සගේ අපි ගන්නවා මේක බින්දුර සමාන කිරීම එකක්න බින්දුව ලබෙන න්ත ට බිදුු දක්වා අ එක පරාසයක් බිදුසිට තු හර එංල බිච්ාගේ තුන දක්වා අතව පරාසයක් එතකොට දෙවනාවකාලනය රිීනානන්තයේ සහ බින්දුුව අතරදි ලුණ මොකක්ද බිදුුවසිට තුන දක්වා දෙවනිාව කලන්නේ ලකුණ මොකක්ද. මෙතනද අපි ලකුණ පරීක්ෂා කිරීමේදී හරය තියෙන්නේ ඉරට්ටේ බලයක්ක්ටින තුනේ හතර බලය. ඉරට්ට බලයක් නිසා හරයට රින ැබුණත් දන ලැබුණනත් රට බයකට යනකොට. එක්ෂනි තුනේ සාධක රිනවනක් දනවුනත් ඉරට බලයකට යනකුට මේ එක දනවෙනවා. එමනත් ලකුණු පරිීක්ෂා කිරීමේදී දෙවනව කලනේ. හරය ගැන අපි සලකන් අවශ්‍යනය හරය අනිවාරම දනාගයක් ලවයෙන් ලැබෙන ලකුණු පරීක්ෂා කරමු. රිීනා අන්තේසිට බිින්දු දක්වා කියැන යම්කිසි රිනාගයක් මෙතනට යම් කිසි රිනාගයක්ක් කාදශකලොත් ලවය රින වෙනවා. අපි හඳුනාගත්තා හරේ දන කියලා. ලවය රින. වි ර බින්දුවට වැඩි තුනට අඩුවගේයක්ක් කා දේශ කලොත් එතකොට අපිට ලැබෙනවා ධනාගයක් දෙවිනිියාවකලන ධන එනම් අවතල භාවය සඳහන් කරන්න පුළුවන් දෙවිනිියාවකරන රින කියන්නේ පහලට දෙවිනිියව කරන දන කියන්නේ ඉහලට අවතල එමම් එතනින් අපිට ශ්‍රවිතයේ නතිවර්තන ලක්ෂය හඳුනාගන්න පුළුවන් එක් සමානය බින්දුුවේද ට අදශක හමයිත ලබන්න බිඳදුවයි. එනම් ිින්ඳුව බිඳදුුව මූල ලක්ෂය නතිවර්තන් ලක්ෂයක් වෙනවා නැතිවර්ත ලක්ෂ, අපිහඳුනාගත් ඊළකට ප්‍රස්ථරයදීම සඳ අපිට තවත් පොඩිපඩිකාරණනාටික් හොයගන්න වශ්‍ය වවා එකින් එක බලමු ශ්‍රත්තයේ සිරස් ස්පර්ශෝන්මක ලබාගැනීම. සිරස් ස්පර්ශෝන්ක කියන්නේ ශ්‍රීතය උඩිං ධනානන්තයට නොසය නම් පහලින් ප්‍රිනාණන්තයට යන ලක්ෂයන් මොනවාද කියන එක. ශ්‍රතයක් අනන්තේයට යන්න න. යාගේ හරය යම්කිසිගේ අනත වෙන හරේ ශුන්්‍ය වුණුත්. එනන් දෙනල ද එ Fෆක් කියන ශ්‍රිත හරය ශුුණය කළ හම අපිට ලැබෙන එක්සමාන තුුණ එක කියන්නේ එක් සමාන තුන සිරස් පර්ෂන්යක් බොඩ පත් වෙන එක්සමාන තුනේදී ශ්‍රිතය අනන්ත වෙනවා. එළඟට වයිසමාන Fක් හි එක් මත අන්තක් කණ්ඩය සඳහා. මේක සරලෝ තේරණ භාෂාවෙන් කියීනනම් යම්කිසි ප්‍රස්ථාරයක් එක්සක්ෂය කපන තැන. මත අන්තක්කන්්ඩේ. යම් කිසි ප්‍රස්ථාර එක් සක්ෂය කපන තන හොයන්නවයි. එක් සක්ෂය කපනවා කියන වයි බිින්දුවයි. එනම් අපිට පුළුවන් ව නැත්ං Fක් බිින්දුව කරන්න එක්ම තන්තක්කණ්ඩ ලබෙන වයි බින්දුු නම මේ තියන දී පුසිිතය F බිින්ඳුවට සමාන කළා හරස්ගුණ කලා එක් සමානය බිඳදුව හෝ තුනබෙදීම දෙක ඇතිින් අපිට ලැබෙන. එක්මාන බිදුව එක් සමාන තුනබෙදීම දෙක විට වයි. බිුවක් වෙන එම ලක්ෂ එ වයිබිදුව වෙනවා මුූුණ ලක්ෂය තුනබෙදීම දෙකේදී පයි බිින්දුව වෙනවා ධන ප්‍රදේශය වෙනත් ලක්ෂය. ඒවතමයි ප්‍රස්ථාරයේ වයිත් එක් මත අන්තක් කණ්ඩ වශයෙන් ලැබින්. ඊළඟට ශ්‍රතයේ වයිමත අන්තක් කණ්ඩය. කිසියම් ප්‍රස්ථාරයක් වයියක්ක්ෂය චේදනය කරන ලක්ෂය. වයියක්ක්ෂ චේදනය වෙනවා කිය එක් බින්දුවයි. එන ක්ට බින්දු දේශකන. F වයිමත අන්තක් කණ්ඩේ සඳ එක් සමයි බිඳවා දේශක කරනවා. එතකොට වයි සමානයි F බින්දුව මේකට බිින්ද දම බිින්දුව. නවතත් ලැබෙන මුූල් ලක්ෂයමයි එනම් කැපැ තනක් වශයෙන් හැව හමත් මුූල් ක්ෂය ලැබුණ වයි අක්ෂය චේදන කරන ලක්ෂ වශයෙන් මූ ක්ෂ ලුණ. එළඟට තිරස් ස්පර්ශෝන්මක ස්පර්ශෝන් මුක කියන්නේ සුතියක් ්‍රස්ථරක් අනන්තයට යොමුවීම තිරස්ව කිව් හම මේ පැත්වෙෙන්න්නම්. ක්ෂය ධන දශාවෙන් දනානන්තට යනවා නැතන xක්ෂේ පින ේශාවෙන් ්‍රිනාන්තයට යන. එ රස් ස්පාශර්මක කියන්නේ ශ්‍රිතයක x අනන්තයට යාමේදී ව පිටන් ප්‍රදේශය මොකක්ද කියනක්. තිරස් ස්පර්ෝර්මක ලබා ගන්නක්ට අනන්ත දන්නවා සිරස්සේව ලබා ගන්න නම් සිටිතේ හරය බිින්දුව වෙන්න ඕනේ තිරස් ස්පර්සෝර්මක සඳහා X අනන්තයට සීමාව ගන්න ඕන එ වයිසමන් Fක් කියන්න දප එක වරහගත් කළ ලේර තියෙනවා මොකදක පරිමිෂතයක් නිසා විචල්ලයට අනන්තයේ දීමට පරිමේය ශිත්තයක්ක විචල්ලයට අනන්තයේ දීමට අපි මුලින්ම හරයත් ලවේත් සියලුපද හරේ මාත්‍රපදයෙන් හර තින වැඩිම බලය සහිතක්පදයෙන් බෙදනු. x වර්ගෙන් බෙදනවා. බෙදුුවහාම අපිට ලැබෙනවා දෙක්ක රින්න තුනයාටක් එ රින හයාටක් දන නමයායට xක්වර්ග. මේ ප්‍රතිඵලේ x අනන්තයේ දුවොත් පරිමිතාගේ බෙඳම අනන්තය මිතගේ බද මනන්තේ ස්ාතුන බිදුව න තුර දෙ එකක බැදීමක දෙකයි. එනම් එ අනන්තට යන විට වයියගේ දෙකයි. මේ පැත්තෙන් හෝ මේ පැත්නෙක්වල් දනා පැත්තෙන් හෝ රින පැත්තිෙන් ප්‍රස්ථාරය අනන්තට යනකොට එක්සගේ අනන්තය කරායලට වයගේ දෙකක්වනවා. එන වයි සමාන දෙක යනු තිරස් ස්පාශෝන් කරෙකාවයි. තැන් අපි තිරස් ස්පාෂෝන්මක හෙව්වා සිරස් ස්පාශෝන්ක හෙව්වා ක්ෂ චේදනවන තැන් හෙව්වා ක්ෂ චයදීවන තැන්හෙවා නතිවර්තන් ලක්ෂ ස්ථාවර්ක්ෂ ශ්‍රවිතය අඩුවන ප්‍රදේශ වැඩිනද මේ සියලුම කාරණාටික වෙනගෙනම හොයලා තියෙන්නේ දැන්ගගේ සියලුම කාරණ එක තැනකට ගොුණු කරලා අපිට තියෙන්නේ මේක ප්‍රස්ථාරය පින්තූරය අඳන්නයි. අපිට හම්බනා අවම ලක්ෂයක් එක් සමාන එකේ දී රිනේකයට හතර කියල ස්ථාවර් ලක්ෂයා එළඟට එකට අඩු ප්‍රදේශයේදී අවකල්න සංගුණක රෙනවුණා අඩුවේ එකත් තුනත් අතරදි අවකලන්නේ ධනවශයෙන් ලැබුණ පළවෙනි වක්ගුව ශ්‍රිතය වැඩිවේ තුනේ සිට ධනානන්ය දක්වා අවකල්න්නේ රිනවශයෙන් ලැබුණ ශ්‍රිතය අඩුවේ. මම මෙහිදී පැදගත් කාරණයක්ෂයෙන් පොඩක් මේ ලකුණ ලැිලති ිචාකාරයත් මේ ගැටලුවට ප්‍රස්ථාරයට ලකු ලැබිල තිචාකාරය මෙත සඳහන් කරලා තියෙනවා මොකද ොඩක් ලමයි මේ ප්‍රස්ථාරයට ලැබෙන්න්නාව ලකුණ ටික සමහර වෙලාහට අහිමි කර ගන්න මෙ නිවැරදි සටහන්ුකිරීම තුද. මේ ප්‍රස්ථාර කොටසට වෙනම ලකුණු ලබිලා තියෙනවා සිරස් පර්ශෝර්මකයට වෙනම ලකුණු ලැිලා තියෙනවා තිරස් ස් පර්ශෝර්මකයට වෙනම ලකුණුල් ලබිලා තියෙනවා මේ ප්‍රස්ථාර කොටස වැඩි වෙන කොටස මේ කොට සදුවන කොටස මේක වෙනම ලකු ලබිලා තියෙනවා මේ කොටසට වෙනම ලකුණු ලබිලා තියනවා අවම ලක්ෂයට වෙනමලකුණු ලබිලා තියෙනවා ඇතිවර්ත ක්ෂ ෙන ලක්ුණ ිරතින.තකොට දැන් මේ උදාහරනක් වශ පර්ෂෝර්මකට තිත්්‍රේකාවැන්දට පමණක්න මේ ලකුණු ලැබෙන්නේ. ස්පර්ෂෝර්මකේගේ එක්සගේ සඳහන් වෙන්න ඕන. තුන. ඒවග මතමයි මේ තිර ස්පෂෝර්න්මකේ වයිගේ දෙක සඳහන් වන්න ඕන්. නිකම් රේකාවන්දොත් ඒක සම්පූර්ණ පිළිතුරක් වන්න නෑ එෙනම් පින්තුරේ පිළිතුරශයෙන් ලකුණු දීලදීම එකක් කාරණයට වෙන වෙනවා. හරි එතනින් අපි යනවා. ගැටලුවු ඉල් කොටසට බී කොටස මේක දීලා තියෙනවා යාබද රූපයෙන් දවිල්ලි එකතු කරණයක මිට රහිත කොටස දැක්වේ මේක ද විලි එකතු කරනයක් කියල ුවට වඩා ඔය දරුවන්ට රක්ගාලමක තේරෙනවා මේ මොකක්ද මේ අපි කියන ඩස් පෑන් කියනෙ දහවිලි එකතු කරණයක් ඒක මිට රහිත කොටස තලය කොටස රූපයක දක්වල තියෙනවා සන්ටිමීට්‍ර වලින් එහි මාන රූපයේ පලල X දිග දෙකයි X උස නැත්තං ගැම්ඹුර H දීල තියෙනවා ඒ වගේම එක පරිමාව Xවර්ග H ගණසන්මිට කියල දීල තියෙනවා. අගය හාර්දාස්පන්සීය ගනසමී පරිමාව X වර්ග H කියන එක න සමි හර්ස් පන්සීයක් කියලා දත්තය වශයෙන් දීල තියෙනවා. පෘෂ්ට වර්ගඵලය මේ ්‍රෘෂ්ට වර්ග පලය පෘෂ්ටක කියය තියෙනවද මිට සවිවන කොටස මෙතන ්‍රජකෝනාාශ්‍ර කොටසක් පතුලත් රිජකෝනාාශත්‍ර කොටසක් දෙපැත්ත තියෙනවා ත්‍රිකෝනාආකාර කොටස් දෙක්. එතකොට පෘෂ්ට තියෙන හතරා.ඒ මුළු පෘෂ්ට වර්ගඵලය S කියන එක දෙකයිX වර්ග දන තුනයි Xh මගින් දෙනු ලැබේ. ඒකත් අපිට පෙන්වන්න කිය කොටසක් නෙ මේ දත්යක් වශයෙන් දී තියන මුලුවර්ගපලය අපෙන් අහ නවාමේ වර්ගඵලය අවම වන්නේ එක්වල අගේ පහළවක් වන විට බව පෙන්වන්න කියලා. එනම්. ප්‍රශ්න ප්‍රස්ථාරය ප්‍රශ්නය අපිට තියෙන්නේ. එක මේක පිළිතුර ඉදිරිපත් කරන්න එක්සමානය පහළවේදී මේක වර්ගඵලය අවම වෙනෝ කියලා. දැම් මේ අපි ප්‍රායුග ෝශයෙන් පොඩ්ඩක් බලවනම්. දැ පරිමාව ගනසෙන්ටිමිට හාර්දාස් පන්සීයක් වශයෙන් තබාගෙනම එස් අවම කරන්න අපිට තියෙන ප්‍රායෝගික සම්බන්ධය මොකක්ද. අපි තු මේ යම් කි ප්ලාස්ටික් වර්ගයෙන් නිපදවල යෙනවා වනං ප්ලාස්ටික් වර්ගගේ අවශ්‍යවෙන් පෘෂ්ටික නිර්මාණය කරන්න. තොර දුහවිල යම්කිසි ප්‍රමාණය එකතු කරන්න මේක යම් කිසි පරිමාවක් තියෙනවන ඒ පරිමාව නියතව පවත්වා ගනිමින් තෘෂ්ට වර්ගඵලය අවම කරනවා කියන්නේ මේක නිපදීම සඳ අවශ්‍ය ප්ලාස්ටික් ප්‍රමාණය අමුදරවගගේ ප්‍රණය අවම කරන්න පුළ පෘෂ්ට වර්ගපලය අවම කිරීම කියන්නේ. වශ්‍යයන අමුදරගව ප්‍රමාණයවම කරන්න පුුවන් එක යන නිෂ්පාදන වියදම අවම කිරීමකට යන්න පුළුවන්. හරි එමනගත් බලව මේ ගැටලුවේ විසඳමට යන්නේ කොමද කියලා. පරිමාව ව සමාන Xවර්ග H කියන එක හාර්දාස් පන්සීයි කියල දීල තියනවා පෘෂ්ට වර්ගඵලේ Sස් කියන එක දෙකයි X වර්ග ධන තුයික් h වර්ග සමී කියල දී තියනවා ත අපිට Sවල අවමේ තම අපගහන්. යම්කි ප්‍රකාශයක්ල අවමේ එස් වල අවමේ හොය න නම් ප්‍රකාශනයක අවමේ හෝ උපරිමේ මත ශ්‍රතය කවමේ පරිමේ බාගන්න කලනේද අපි කොහොමද එක අවකලනය කරලා වර්තන් ලක්ෂ ලබා ගැනීම තුළින්. එනම් එස් කියන ප්‍රකාශනය අවකලනයට අන්න ඕනේ අපි අපිට අවකලනය කරන්න බැහැ මෙතනදි විචල්ලය තුනක් තියනවා. Sස් වර්ගපලය විචල්ලයක් එ මිනුම විචල්ලයක් කියන මිනිු විචල්ල්‍යයා විචල්්‍යයන් තුනක් තියෙනකොට අපි මෙතන ද අවකල්නයට යන්න බැරි නිසා එක් විචල්ලයක් ඉවත් කරගත යුතුයි අන්න එකට වෙන දත්යක් දීල තියෙනවා මොකක්ද එක්වර්ග H සමානයි හාර්දාස් පන්සීජයි එතනින් අපිට පුළුවන් එචචලාගේ ඉවත් කරන්න. කවරුවර එක්ොලාගේ ඉවත් කරන සහකලොත් දෙපොලකට යන්ඩත් සිද්ධ වෙනවා වර්ග මෙතන ආදේශ කලාට එක් සඳහතකොට වර්ගමුුණලගේ ආදශ කරනත් සිදධ වෙන තරක් නෙමයි ගැටලුේ හලතින ප්‍රශ්නය බැලුවත් අපෙන් අහලා තිබුණේs අවම වන්නේ එක් වලාගේ යම් කිසි තැනකදි කියනකයි හොයන් තිබුණේ එන එක් තමයි හොයන්න ඕොනේ එ අවම වීමට එක් හොයන් ඕොනේ නම් එච් කියන විචල්ල අපිට වැඩක්නෑ අන් නිසාපි එවත් කරමු එක්වාර් ගේච්තමන හදා පන්සය මෙත ච්ච ලබාගන්න පුලුවන් හර්ස් පසීය බදීමක්වාර්ගේ මේ එවනුට ආදේශ කලා හර්දාස් පන්සීය බෙදීම වර්ගයක කැපිලයනවා එමානයි දෙක වර්ගයයි තුන්වා අරයක් ලැබෙන් නතකොටහන්ීය බදීම මේ අපි දර්ශක විදිහයට ම දිරිපත් කරගත්ත් දෙයි වර්ග දානතු මේ තියන මොකක්ද දුහුලිය එකතු කරනඒ පෘෂ්ට වර්ගඵල X මමන් පමනක් ්‍රවිතයක් වශයෙන් ඉදිරිපත් කනතියෙන ට වර්ග පලක් කියන මනිනුමෙන් පමණක් සිතය එමන දඟට මේක X විෂයේ අවකලනය කරන්න පුළුවන් Ds බදීම Dx දෙක වර්ගය අවකලනය කළ දහතුන්දාස් පන්සිී රිනයක අවකලනය කලා මේ තියෙන්නේ ප්‍රථම යුත්් පන්ය එනම් අවකලනය ශුන්්‍ය වෙනකොට උපරිම නැත්තං අවුම ලබනෝ මේ ගැටලු අපෙන් ගහන අවමයක් ගැන අපි සාධාරන වශයෙන් ප්‍රකාශ කරනු කරලන ුන්නවීමේද පරම බන්න ලන් වම බන්නක් පුළුවතකොට මේක ශුන්න්නේයට සමාන කළහම හතරයි එ සමානයනෝ දහ තුන්දාස් පන්සීය බෙදීමක්වාර්ගේක් ගනයට ලබෙනවා මේ පිළිතුර හතරෙන් බෙද්වා එක් ගණයට ලැබෙනව තුන්දාස්තුන්සේ හැත්ත පහක් දැම්ම තක්ව නන නැත්තම් සුළු කල බලහර ලියා ගන්න ඕනේ. පහලොව තුන් පාරක් වැඩි කළොත් පහලවේ ගනය තමයි තුන්දාස්තුන්ස හැත් පහ ලැබන්නේ. ක් ගන මානයි පහළලවේ ගනය කියන එක්සමානය පහළවයි. එතකොට මොකදදිමේ හොයා ගත්තේ ප්‍රථම යුත්පනන්නේ ශුන්්‍ය වන විට එක්සගේ පහළවයි. එක කිය එක් සමානයි පහළවේ දී හෙවත් වර්ගඵලය සඳහා පවතිනවා එක්කෝ උපරිමයක් එක්කු අවුමයක්. උපරිමයක් නොවසේ නම් අවුමයක් පවතිනවා ස් වලට එක් සමානයි පහළවෙදී. එබන දැන් අපියක ප්‍රතිඵලය අවසාන කරදදිී ගැටලුව අපි පෙන්ව නොන එක්සමානය පහලවේදී තියෙන්නේ උපරමයක් නෙමෙයි අවමයක් කිය කියන එක. ඒක කොහොම අපි ගන්න අවමයක් නං අවකලනේ ලපුුණ රින සිට දනට පරිවර්තනය වියතුයි. අවමයක් ලැබෙනකොට ක්‍රමේ එක්සගේ වැඩි විියනකොට අවකලනය ලපුුණන රින සිට දනාගේකට පරිවර්තනය වියතුයි. එනම් පහළොවට වඩා අඩු පහලොවට අඩුයි කියලා විතරක් අපේ ලිව්ුව එක් අඩුයි පහලෝය කිය මනක් ලිව්හමක් රිින පත්තර යන්න පුළුව මේක්ති කියන්නේ දහවි ලිතු කරනේ මිනුමක් දිගක් දිගක් ්‍රීනවෙන්න බෑ එනිසාපික සඳහන් කරන්නවන බිඳුවට වැඩි හැබැයි පහලොට අඩුයි එනකට පහලොට වැඩි එක් ග සඳහා තකොට බිදුව පහළව අතර යම් කිසි එක්සගයක් ආදේශකලොත් අවකලනයට මේ ප්‍රතිඵාලයට ආදේශකල බරන්න රිනාගයක් ලබෙනු පහලොට වැඩි යම් කිසි අගේයක් ආදේශකලොත් මේ ප්‍රතිඵාලයට ධනාගයක් ලැබෙනු එම නම් බින්දුව පහළව අතර එක් අග්‍යන් සඳහා Ds by Dx Ds බදීම Dxගේ ලකුණ රින වෙනවා. පහලවට වැඩි එක් අගයන් සඳහා Dස් බෙදීම DXගේ අවකරණය ලකුණ දන වෙනවා. රින සිට දනට ලකුණ මාරු වෙනවා කියන්නේ රීන ධන අවමයක් තියෙන්. එය නම් එක් සමානය පහළොව හිට S සඳහා පවතින්නේ එනම් වර්ග පලයට පවතින්නේ අවුමයක්. ඔන්න නොකතමමා අපේ පිතුර වශය මේ ගැටලුවේ ඇහ්ුවේ ැටුවේ පිළිතුර. ගරෙනවා අප යන ඉඩඟ ගැටලුවට පහලොස්ව නිගාන අනුකාලනය ගාන. මුලමකොටස කියනවා සියලු තාත්තුක එක් සඳහා අපිට දීල තියවා ප්‍රකාශනයක් මේ කියවන්න කාල්නාස්ත කරන්න වශය නැහැ ප්‍රකාශනයක් දීල තියෙනවා ABCAB නියත පවතිනවා කියලා දීල තියෙනවා ABCAB හොයන්න කියලා තියනවා. තුවට මෙවැනි ප්‍රකාශනයක දෙපස සංගුණුක සසුන්දීමෙන් නැත් එක් ස්තාාත්තුක නිසා අපේ ඕනමගේ කාදෙක කරන්න පුළුවන් යලිත්මතක්න ශ්‍රීණ ැටලුවේද සමහරවිට රීන අගයන්දාල උත්තරන්න පුළුවන් කමක් තිබුණොත් එක කරන්න බෑ බිින්දුු දාළ උත්තරගන්නත් බෑ ආර සඳහා ශ්‍රණි කරන නිදි ආර්ධනනි කිලයක් වශය අපි වාතා කර නිසා මේක තාර්ත්තු ගේයක්න අපි කැමති ගේ කාදෙ කරන්න පුළුවන් නත්තන් සගුන්ග සඳනය කරනත් පුළුවන් මොනය හෝ ක්‍රමයකින් හවා ගන්න පුුව ඟට එනයින් කියලා දීලම තියෙනවා එකන ඕක පාවිච්චි කල්ලා මෙන්න මේක බින්න බාගොලින් ලියාදක්වන්. තක බින්න බාග කරදදි අපි දන්නවා x ධන එකට එක සාධකයක් ලියනවා එ ධන එකේ වර්ගයට තවසාධකයක් ලියනවා X වර්ගධන නමේ සාධකවෙන් නැති නිසා එකට වෙන බින්න බාග කොටසක් ලියනවා නම් එකට බින්න බා කොටස් තුනක් ලියවෙනවා ලවේ මාත්‍රය තුනයි හරේ මාත්‍රය හතරක් වෙනවා ලවේ මාත්‍රයේ හරේ මාත්‍රයටඩා අඩු නිසා බින්න බාග කොටස් තුන ලියවෙන්නේ වෙනත් නියත හෝ ප්‍රකාශන එකතු කිරීමින් තොරව. බින්න බාගවල දැනුුව. එතකොට එනම් මේක ඒබි හෙව්ට පස්ස බින්න බාග ලිය ගන්න පුළුවන් එම බින්න බාගට යොදා ගනිමින් අපිට පුළුවන් මේ අනුකරණය පිළිතුර ලබාගන්න. දීල තියෙන ප්‍රකාශනය මේ තියෙන්නේ. සර සාමය දෙපස සංගුණක සංසන්ධනය කළොත් එක් ගනය සංගුණක මෙතනක් ගනයට තියෙන් එක මෙතනින් එක් ගණයක් ලැබෙනවා ඒ සංගුණක වෙන කොහෙන්ගත් එක් ගණයක් ලැබෙන නෑ එමක් ඒ සමාන එක්කයි කියීලට නියත පද සංසන්ධනය එකලොත් මේ පැත තියෙන රිණදාසය නමරක්ක නමැයි ඒ නියත පදයක් ලැබෙනවා නමයි බී නියත පදයක් ලැබෙනවා එකේ වර්ගේ එක්ක දෙකෙන් ගඩිලලා දෙක කියලා නියත පදයක් ලැබෙන සංසධනයෙන් ඒ සමාන එක ආදේශ කළ හම මෙතන නමය වෙනවා එතකොට අපිට ලැබෙනවා බී සමාන රිනතුනායි කියල.ඒමන මේ ප්‍රකාශනය නැවත අපිට ලියන්න පුළුව මෙතැන්ට එක් සහ බීවලට රිනතුනනා ආදේශ කරලා මේ තියන්නේ ප්‍රකාශනය. ඊලට ඒ ප්‍රකාශනය අපි එක් ධනයේ වර්ග ක්වර් නම බෙද් මකද අනුරණය කරන්න තිබුණ අපට මෙන්නම පරිමිණ සිිත්තය. නිසාඒ.බී හොයාත්තු සර්සාමය දෙපසම බෙද්වා ධනක වර්ගයාක් වර්ග දන නමයෙන් මේ කොටස වෙනම මේකින් බෙදල ගන්න පුළුවන් එතොටක් ධනක් එක පපදය කැපිලයනක්වර්ග දන මේ මුළමනම කපිියයන එකක්දනයක් කිතුරවා මේ පදේ මේකෙන් බෙදල ගන්න පුළුවන් මේ ලවය කොට සහරයෙන් එතකොටක්වර්ග ධන්න නමය කැපලියයනවා රින තුන බෙදීමක් ධනක වර්ගයක් කිතුරවෙනවා මේ ලවේ කොටස මේකෙන් බෙදලගන්න පුළුවන් එතකොට දෙකයික් දනක වර්ග කැනක් වර්ග න මයක් ඉතුරුවෙන එම නම් මේ පරිමය ශ්‍රිත්තය අනුකරණය කරනවා කියන්නේ. මෙන්න මේ පරිමේ කොටස්තුන බින්න බාගොලින් ලබිච්ච කොටස්තුන අනුකලනය කිරීම. න මේක අනුකරනය වෙන්නේ අනුකල එකයා අ තනක Dx, රින අනුකල තුනයාටක් තනක වර්ගය DX, දන අනුකල දෙකයාට එක් වර්ග දනු නමය Dx. දැන් අප අනුකලණ සිද්ධාන්ත මතක්වන්න ඕනේ. හර අවකලනය ලවයේ තියෙනවා නම්. ගියාව කලය එක එකයාව කලය බිඳදුවයි. හරේ යාව කලන්නේ ලවේ පවතින පරිමිශුතියක අනුකරණය වෙන්නේ එල්ෙන් එක් ධනයක එල්ෙන් හරය මෙතන එක් ධනයකේ පූර්ණවර්ගය ලවේට ගන්න පුළා රිණදකේ බලයක් කියලා සාධකයක දර්ශකයක් තිබුණොත් රිණයකට අසමානවන දර්ශකයක් තිබුණොත් සාධකයකට අපි ලුවන් ඒක දර්ශකයට එකක්ගතු කලලා ඒකෙන්බෙ දන්න. ුටයනට රින දෙකයි එකක්ක තුළන් රිනය එකයි රිනයකෙන් බෙදහම මේ රෙනලක්කු දා වනෙනවා තුන බෙදීම එක් ධනය එක. මේක මතක් වවෙන්න ඕන එකක නියතේ එලියට දැම්ම Xක්වර්ග ධන තුනේ වර්ග එක අයටට එක් වර්ග ධන තුනේ වර්ගය කියන්නේ එකේ ඒ ටෑනින්ව එක්ෂ අට ඒ කියන්න සිද්ධාන්තය එක අට තුනයි ටෑින් ව එක්යටට තුනයි අනුකරනය අනිශ්චිත අනුකරණයක් නිසා එ සීමාවන් යදලා නැති අනුකරණයක් නිසා නියතයක් එකතුෙන් ඕනේ. අනුකල නියතේ එඒ නත්ත අපි කියනවා අභි මත නියතේ පලනිි කොටසේ පිළිතුර පැමණයි. ඊළඟ කොටස Bොටස කොටස් වශයෙන් අනුකලනය භාවිතයෙන් බිදුේ සිට එක දක්වා Ex sinවර්ග 5x dx අගයන්න. අපිට මතක් කල තියෙනව කරන ක්‍රමේ කොටස් වශයෙන් අනුකරණය. මොකක්ද කොටස් වශයෙන් අනුකරණය කියන සිද්ධාන්තය ශ්‍රිතයක් සහ කටස් වශය අනුකාලන සිද්ධන්තය ශ්‍රතයක් සහ තවත් ශ්‍රිතයක අවකලනය ශ්‍රතයකුයි අවකල්ෙ කොටසකයි. ශ්‍රතයක් සහ තවත් ශ්‍රතයක අවකලනය යන කොටස් දෙකේ ගුණිතයක් අනුකලනයට තියෙනවා නම් අපිට එකළ කියන්න පුුවන් එම ශ්‍රිත දෙකේ ගුණිතය රින්න අනුකාලන ශ්‍රත දෙක අතුරුමාරු කිරීමෙන් මම ආයිත් සඳහන් කරන්න ශ්‍රතයක් සහ ශ්‍රතයක අවකල්ලෙ කොටසක ිතේ අනුල්ලයට තියෙනවා නම්ඒ සමාන වෙන ශ්‍රිත දෙකයේ ගුණිතය රිනා අනුකාලන්න අකල්ලෙ කොට සකලන්නේ ඉලියට ගන්න අවකල්න්න ඉල්ිති පච්චි කොට අ කල්ල තුුට යදනවා එනම් මේ අපි ඉතත්වට පත් කරගන්න නම් මේක ශ්‍රිතයක් සහ අවල්ලෙ කොටසක් බවට ලියාගන්න ඕන ඒ වගේම සයින්වල ඉරට්ටේ බලයක් හෝොත්ේ බලයයක් එමටත්න් කොස්සලල් ඉරට්ට බලයක් හෝොත්තේ බල සමග ගාතීය ශ්‍රතයක් තිබුණනොත් අපිට එකේ දර්ශකය සඳහා පොඩ්ඩක් අවධානය හොම් කරන්න සිද්ධ වෙනවා ඒ සරලම අවස්ථාව වර්ගය තියෙනවනං අපිට අවශ්‍යනං දිත්ත කෝන සූත්‍රලින් ර්ගීවත් කරගන්නත් පුළුවන් සයින් වර්ගය තීට ලියන්න පුළුවන් එකරින කොස් දෙකයි තිට බෙදීම දෙකයි කියලා කොස් වර්ග තීටලියන්න පුුවන් එක දන කොස් දෙ එකයි ට බෙදීම දෙකයි කිය දිත්තකෝොන සූත්‍ර එමනම් අප මේ ගාන බලන්නවා Ex වර්ග 5x Dx සයිවර්ගය ලියන්න පුළුවන් එකරින කෝස් මේ දිිත්ව ෝනය දෙකයි 5x බෙදීම දෙක සයින්වර්ග තීට සමානයි ඉ එකරන කොස් දෙකයි තීට බෙදීම දෙක එනම් එකරන කොස් දෙයි 5x බැදීම දෙක මෙතනින් අනුකල්ල කරනම් දෙකක් කෙනවා එකක් කියෙනවා භාගයයි අනුකල Ex Dx අනෙක්ත කේනවා රින භාගයයි අනුකල Ex කොස් දෙයි 5x Dx මේකොටස් දෙක වෙෙන්ගටල ලිගුව. E අනුකලන Exම එක බොම සරලා අවස්ථාවක් සී මා බිදු සිට එක දක්වා ආදේශයනව භාගයයි Ex බිින්දුුව සි එක දක්වා රින බාගයයි මෙන්න මේ කොටස අප වෙනම ගත්තොත් අයි1 කියලා අනුකලයක් කියලා ත අයි1 කියන්නම කද Ex ක දෙයි 5x dx අන්න ඒකට දැන් අපිට පුළුවන් අපිට කියලති බිච්ච සඳහන් කල්ලතු වුණ ගැටළුවේ සසේ අනු කල පාච්ච කරන්න කියල දැම් පුුව මේ එකට කොටසය අනු කල පාච්ච කරන්න යන පිළිතුර න්නම කන්ද මේ අනුකලේ උඩත් සීම වාදේශකරොත් EX E රින යටත් සීමා බිින්දවාදේකළොත් ඒවල බිඳුව. ඊවල එක කියන්නඊ ඊවල බින්දුව කියන්නේ එකයි. භාගයයි ඊරිනය එකයි මෙම කොටස රින භාගයයි අයිවාන් දැන් අපි බලමු මේ අයිවන් කියන අනුකලනය කොහොමද කොටස් වශයෙන් අනුකලනය සූත්‍රය නත්තං සිද්ධාන්තය යොදාගෙන විසඳන්නේ කියලා අයිව බිදුු එස ටක දක්වා ex 5x මේ කොස් දෙකයි 5 කියන එක අපට ලිය ගන්න පුළුවන් සයින්වල අවකලනය කොස් නිසාx නතන්බදීම Dxයි 5 බද අවකරණය ක කොළොත් යි 5 වරක් දෙයිෆ ලැබෙනවා වරක් දෙයිFI ග කියන කැපිලෑ නඕ නිසා මෙතන ලියල තියෙනවා යින් 5 බෙදීම දෙයිෆ මේ අවකලෙ කළම ලැබෙන්නේ කොස් දෙකයි 5x එම කොස් දෙකයි 5x වෙනුවට ඩබදීම Dxයි 5 බෙදීම දෙකයිෆ මංහර කලින් සඳහන්කරපු ආකාරයට මෙතන තියෙනවා ගාතිය ශ්‍රතයයි මේ අවකලන කෑල්ලයි ශ්‍රිත්තයක් සහ තවත් ශිතියක අවකලනය ශ්‍රතයක් තත් සිිතයක අවකරනය යන්න දෙදෙනගේ ගුණිතය අනුකලනයට තියවා. එනම් මේ ලියන්න පුළුවන් මේ කොටස් දෙ ගුණිතය අපි කෙඩිින් කියනවා යු රිනානු කරන කෙල්ලිය ය මේ දෙන්නගේ ගුණිතය. රන්න අවකලන්නේ තිිච සිතය අවකලෙන් එලියට ගන්නවා අවකරලන එලි තිබිචි සිතය කකලන තුට දනවා හැබැ මේක්වත් විචල්ලය කොටස් අනුකරනයෙන් එලිියට ගන්න බෑ මො විචල්ල්‍යය අනුකරනයට යටත්තිිය යුතුයි. එ අපි මේකට ගුණිත සූත්‍රය සශ අනු කලන සූත්‍රය යද මේ ගියට තකොට එනවා මේක තියනර යුව කියපු කොටස්දක ගුණනිතය රිනා අනු කලන්න අව කලන ඇතුළත ිච්ච සයින් දෙකයිෆක් බැදීම දෙකයිෆයි ලියට ගන්න කොට මම ඔබට කලින් සඳහන් කලා විචල්ලෙ සිවක් ලියට ගන්න බෑ බැ දෙකයිෆයි කියන නියත ියටම ගන්න පුලන් හරයෙන් අව කරලන තුළෙති බිච්ච සයින්දකයිෆx බෙදීම දෙකයිෆයි ලියට දානකොට අව කලන දෙකයි නතය අනුරල ු ියට ගත් අ කල ටලියන් ිචXක්වකල්ල ඇතුළට දැම්ම ඩබදීම Dx Ex ඇතියෙන්නේ කොටස් සවයෙන් අනුකන සූත්‍රයේ යදීම පළවෙනි අධීර දැන් එතනින් සීම ආදේශක ලොත් මෙතැට අපිට උඩත් සීමාව එක තට සයින් දෙකයිෆයි බින්දයි යටත් සීමාව බින්දුව සයින් බින්දුව එකත් බින්දුු අයි එතනින් වැඩක් නෑ මොුණගයක් Eක්ටාවත් මේක බින්ඳ වෙන. රින එකඇට දෙකයිෆ බිදුුවඒසිට එක දක්වා Ex අවකලන්නෙ උනාම Eex ම සයි දෙකයි 5x මේක නැවත ලියන්න පුළුවන් සයින් දෙකයි 5x කියන එක ඩීබදීම Dx රින කොස් දෙකයි 5x බැදීම දෙකයි 5 අපි එක්වරක් කොට සවය අන්කල සූත්‍ර දාලා ම තෙන්ටාවේ ඉට පස මේ හදන නැවතරක් කොට ශසිය අන්කල සූත්‍රට යනවා මේ සයින් දෙකයි 5x කියනක ලියාගන්නවා රි කොස් දෙකයිෆX බැදීම දෙකයිෆල අවකලනය කියලා. කොස් අව කලනෙකොළො තරිනිසයි එකකොට රිනකස් අවකලනය කළ හම දනසයින් වෙනවා දෙයි 5X අව කලයේද දෙකයිෆයිලින් ගුණ වෙනකොට මේ කැපිලයනවා. එනම්ක මේ ආකාරක ලියන්න පුළුවන් නැවත්තා කොටස් වශයෙන් අනුකරන සූත්‍රයට යම සඳහා. එතනින් එනවා අපිට රිනයකට දෙකයිෆයි මේක ටොට වය අනුරන සූත්‍ර දැන්ම ොමද ලියේවෙන්නේ මේ දෙන්නග ගුණිතය. V EX. න කොස්කයි 5xක් බෙදීම දෙකයිෆයි මැතිය රින්න EX කොස් දෙකයිෆx බැදීමම් දෙකයිෆයි. රිනානු කලන්න මෙදක මාරු කල ලියන්න වනේ. රිනා බලමු අපි රිනානු කලන මේදක මාරු කරද්දි මේකොට ස ඉලිය ගන්න කොට දෙකයි නත නක ලිය ගන්නපු ියතේ වශනකට තට ද වවා. රිනාානු කලන කියල සූත්‍රයේ යෙදෙන්නේ මේේ නක් කුණනත් සා ිතන දනවෙනවා දෙකයිෆයි නියත එලියට ගත්තතා. කොස් දෙකයිෆයි අව කල්ලන්න එලියට ගත්තා. අවල තුළට හමක් අවකල් ලැබවා මේ ප්‍රතිපඵලය ලැබෙනවා කටද අයි1න් වෙනුව අපි මේ සුළු කරනයන් එතකොට මේ නැවතත් ලැබිල තියෙන් අ1න් කියන කොට සමයි ත රිනේට දෙකයිෆ මේකට අපි ආදේශ කරන උඩත් සීමාව එක තො රිනයිෆ දැම් ම රිොයිෙන කස් බින්ද කියල සලකාරන පුළුවන් එකයි ද දෙයිෆයි යටත් සීමාව බිදුු ආදෙශ කළහම රිීන්න රින්න ඊ බිඳුව එකයි කොස් බිඳුවත් එකයි බෙදීම දෙකයිෆයි රිීල් ලකුණ දෙකත් තියෙනවා මොකක්ද උඩත් සීමාවෙන් යටත් සීම අඩු කිරීමේදදි ලබෙන රිල්ලක්කුණ සහ මෙතන තියෙන් රිල්ලකුණු දකොට ඒ සීමාවන් දෙක මෙයාගේ ලැබෙනවා එක බෙදීම දෙකයිෆයි මේ තියෙන්නේ නැවතත් අයිවන් අනු කලේමයි ක්‍රම මේ පැත තියෙත් අයිවන් අනුකලය මෙතන යෙන්නෙත් අයිවන් අනුකාලේ මේටක සුළු කලා අපිට ලැබෙන මේ ප්‍රතිඵලය මෙතන එක බෙදීම දෙකයිෆයි නැවතත් රිිණ එක බැදීම දෙකයිෆයිගෙන් ගුණ වෙන කොට රින එක බෙදිීම හතරයි ෆයි වර්ගවරක් අයිවන් ලැබෙනවා න අපට හොයන්න ඕන අයිවන් අයිවන් සෙවීම සඳහා මේ රින කොටස මේ පැත්තට ගත්තහම ධනවෙනවා එතනින් අයිවන් පොදුසාධකයක් වශයෙන් ඉවතට ගන්න පුළුවන් අරං එක ලැබෙන සගුණන කෙවශය ලබෙන සාධකීම මේ ප්‍රපඵය බදන්න පුළ. න් ලබාගන්න පුුළන් යා කාරයට මේ තියෙන්නේ දකුණ පැත්තජිච රින එකට හතරයිෆර්ග අයිවන්ව පැත්ට ගත්තතා ඉතුරුණේ මේටික මේ මෙතන පොදුහර අරගෙන සුළු කරලා බෙදල තියෙන් මේ ප්‍රතිපඵලය ගන්න බලන්න මේ එක අයිවන් ඉවතට අරගන පොදු හරයර සු කරලා හතරයිවර්ග හතරයි 5යිවර්ග කැපලයනවා උඩටයන හතරයි ෆවර්ග නයක් එකකෙන් බෙදෙනවා මෙතන තියෙන්නේ එක රින ඊ රිනෙන් වඩුන ීරණෙකක් වෙන එනම් අයිවන් වල උත්තරේ ලබෙනවා යිෝ් කියල අපි හදාගනාව ඔරිජිනල් කියමුකු අයිනෝට් අයිෝරජිනල් වෙන්න මූලික ගැටලුව තර මූි ගැටලුව පිළිතුර ලැබුණාපිට අයිනෝට් සමානයි නතන් අයිෝරජිනල් සමානයි භාගයයි ඊරිණයක්කයි රින්න භාගයයි අයිවන් මේ අයිවන් තමාි වෙන හෙවේ මේ පිළිතුර බා ගත්ත මේ පිළිතුර මෙතැට ආදේශකනනතකොට භාගයයි ඊරිනයකයි රිනබාගයයි මේ අයිවන් ප්‍රතිඵලය මෙතැන්ට ආදේශ වෙනවා ඊරිණය එක බෙදීම හතරයිෆයි වර්ග දානයකර මේක සුළු කිරීම මේගේ ලබා ගන්න පුළුවව පොදහයරම් සුළු කරන්න මේ තියෙන්න එත කොට අපට දීපු අයි බිින්දුව කියන ex සයි වර්ගෆ කියන අනුකලේ පිළිතුර මේ ගැටලුවේ අනුකාලන්න ගැටලුවේ කොටස අපිට දීල තියෙනවා කියලා නියතයක් තියෙනවා බිදුුවේසිට ඒ දක්වා අනුකල F Dx සමානයි බිදුුවසිට ඒ දක්වා අනුකල F Dx සූත්‍රය සාධනය කරන්න කියල නෑ සූත්‍රය භාවිතය සමහර ගැටලුවල සමරවස්ථලක සාධනය කරන්න දීලා තියෙනවා මේ සූත්‍රයමං මතක බාග සඳ කෙටියීම මදක්කන්න ව නම් කිසියම් අනුකලයක් බිදුේසිට යම් සීමාවක් දක්වා පවතිනවා නම් කිසියම් ශ්‍රිතයක අනුකලයක් යටත් සීමාව බිදූ වශයෙන් උඩත් සීමා මොකක් වුුණත් කමක් නැහැ අනුකලයක් පවතිනවනම් එම අනුකලයම සමාන වෙනවා එම න එම නුකාලට නැවතල න්න පුළුවන් කොහොමද අනුකලේ යටත් සීමාව හෝ උඩත් සීම වෙනස් කරන්න එන්න හැ අනුකල විශය වෙනස් කරන්නත් නැහැ ශ්‍රිතය තරා පොඩි වෙනසක් කරන මොකක්ද ශ්‍රිතයේ විචල්ලය තියෙන තැනට උඩත් සීමාවරෙන විචල්ලයගල දශ කරන පුළුවන් ශ්‍රීතයේ විචල්ලය වෙනුවට උඩත්සීමාව රින විචල්ලය කියකිලා දේශ කරන්න පුළුවන්.ඒ මේ ප්‍රතිඵලය අනුව අපි පාවිච්චි කරන්න පුළුව දැන් නම් මේ ගැටලුවෙත් අපිට මතක් කලා තියෙනවා බින්දුුවට ඒ දක්වා F Dx සමාන වෙනවා බින්දු ට ඒ දක්වා Fඒ Dx කියලා ප්‍රතිඵලය භාවිතා කරන්න කියලා. මේ තින් ශ්‍රිතය විචල්ලය තියෙන තැනට එක් වෙනුවට උඩත්සීමාව රින විචල්ලේ රික් ආ දේශ කරන පුුව. එමනම් පවිච්චි කරලා මෙන්න මේ ප්‍රකාශනය ගණ්ඩ කියවා එත්තනින් මේක උත්තරේ ලබා ගන්න කියලා කියන. එම් මුලිම මේ ප්‍රතිඵලය පාවිච්ච කරල මේ ප්‍රකාශනය ගණ්ඩ ඕ ඉට පස මේ ප්‍රකාශනය තවදුරටත් ඉදිරියට ගැෙන හිල්ලා මේ අනුකලේ පිළි තුර දෙකයි බිදිම හැටතුනක් කියනෙ ලබාගන්න ඕන්න. දැන් අපිබලමුහෙන මේ ප්‍රතිඵලය මේ ගැටලුවට යදන්නේ කහොමද කියලා. බිින්දුවෙන් ආරම්භෝන අනුකලයා ැ විචල්ල තිවා මෙතනත් විචල්ල තියෙන මෙතනත් චාල තියෙනවා මේ ස්ථාන තුනටම මෙතනටයි මෙතනටයි මේවටයි යොදන්න පුළුවන් උඩත් සීම රන විචල්ලේ 5 කියෙල දන්න පුුවන් මේ වෙනුවට 5 කොය බල තුනේ බල 5 කියල දන්න පුළුව. එතන දිට ්‍රිකෝනමිති දනුවමත්ව වශයට මොකද වෙන්න එත යා හය බල මොකද වෙන්න. 5ට මොකද වෙන්න එයාගේ තුනේ බලයට මොකද වෙන්න බලමු අපිියටික මෙතියෙන්නේ මූලික ගැටලුව අයි රජිනල් නිසා අ දාතියන අෝ බිදුුව සිට ෆදක්වා x කොස් සය බල ග dx අපිට පාවිච්චි කරන්න කියල දීලතිවිච්ච ප්‍රතිඵලය භාවිතා කළ හම බිින්ඳුවෙන් ආරම්භ වන අනුකලයක නැත යටත් සීමා බින්දුූ අනුකලයක විචල්ලයන් තියෙන සෑම තැනටම උඩත් සීමමාරරින විචල්ලය කියෙලා අදේශකරන පුළුවන් එනම් මේ වෙනුවට උඩත් සීමාරරින විචල්ලෙ දාන්න පුළුවන් මේ වෙනුවට උඩත් සීමමාරරිණ විචල්ල දාන පුළුව මේක් වෙනුවට උඩත් සීමමාරරින විචල්ල දාන්න පුලුවන් මේ ස ූත්‍රය භාවිතයෙන් එතකොට එකරෆක් බාට පත්වෙනවා කොස් ෆක් කියන්නේ කොෆක් රි කො මිතිේ මතක්ව වෙනවා දෙවනවත පාදේ කො ෆක්වැෙන රින කො රික් නවත හයබලට පත්තුුණ හම දනකොස්ක් වෙනවා දනකොස් සයි බලයෆෆ කියන්නයික් එක දනාගයක් එක තුනේ බලය ගත්තා හම එතනින් ලැබෙන්නේ සයි ගන එනම්ො රිනකොෙක් වුනාට හය බලය ගන්නකට දන වෙනවා වෙන තුනේ බලය ගත්තා ැ මේ තියෙන ප්‍රතිඵලය අනුකල්න්න ගැටලු දෙකක් තියෙන. මක්ද මේ කොස් සයින් ගුණතේ ෆයිවලින් ගුණන වෙච්චක සහ මේ කොස්යින් ගුණතේ රින xක් ගෙන් ගුණ වෙච්ච කොටස. තකොට පලන කොටසෆරක් බිදු ෆයිදක්වා කොස්හය බලයක් ගන xx දෙවිනි අනු කලේ රීන බිදුුවසිට ෆයිදක්වා x වරක් කොසාය බලය ස ගාන xx ඒ එදී අපිට නැවතත්මොකද වෙන්නේ ගැටලුවම ැබෙන මේ තින් අයි ෝරිජිනල් කියපු ගැටලූමයි මෙතන තියෙන්. එන ඒකට දැම්ම රින අයි ෝරිජිනල් රිීන මේ පැතට ගත්තහම දෙකක් වෙනවා එකතු වෙලා එනම් දෙකයි අයි ඔරිජිනල් කියන්නේ මේ ප්‍රකාශනය වෙන දෙකෙන් බෙදහම මේ ප්‍රකාශනය ගන්න පුළුව අන්නන්නේ ක අපට ලබාගන්න කියලා දීලතිබුණ. ඉට පසෙ විසඳාන්නත් කියනු එන සඳනප ඉදිරියටයනොමද අයි ඕ සමානයි ෆයිබදීම දෙකයි ිදුුව ට යිදක්වා කොස් හය බලයක් සයින් ගනය Dx මෙතන අපි වෙනසක් කරනවා මෙන්න්න සයින් ගණය සයින් වර්ගවරක් සයින් කියලා හිතනවා කොස් හයට වෙනසක් කළේ නෑ සයින් ගනය හිතුව සයින් වර්ගවරක් සයින් කියලා එත එකසයින් එකක් ඉතුර වෙලා සයින් වර්ගයට අපිට දාන්න පුළුවන් පයිතකරස් කොනමිටම්බන්ධයෙන් එකරෙන කොස්වර්ග කියලා ඔන්න මෙතන එක සයින්වර්ගයක් පමණක් ඉවත් කළලා එකරෙන කොස්වර්ගයේ දීමෙන් මෙතනත් ඇැද රහගොත්තුවාගේම ගැටලු දෙගක් කියෙනවා මොකක්ද වෙන්න කොස්හබයක් කියනක එකෙන් ගුණ වෙනවා. එක අනුකල්ල කොටසක් ලබෙනවා. කොස්හයබයක් කියන රින කොස් වර්ගයෙන් ගුණ වෙනවා තවා අනු කල්ල කොටසක් ලැබෙනවා. එ එක කොටසක් මොකක්ද කොස්හබයක් අනුකර Dx අනිත් කොටස රින කොස් අටේබලයx ඒ කොටස් දෙකටම ෆයිබැදීම දෙක අයිති බලු අපි කොටස් දෙක දීම දෙයි බිදටෆයිදක්වා කොස් හය බලෙක් ස Dx ස බිින්දු සිටෆයිදක්වා කොස් අටේ ලෙක් සංලවරහන මගින් 5යිබදීම දෙක කොටස් දෙකටම යිති වෙනවා. එතකොට ශ්‍රිතයක් තියෙනවා කොස් බලයක් තියෙනවා හය බලය හැර ශ්‍රිතයාව කරලේ ළඟ තියෙනවා අද කොස්වලාව කරන්නේ ළඟ තියනොද නෑ පොඩි වෙනසක්රල හදාගන්න පුළුවන් කොස්සොලාව කරන්නේ කිය රිනිසයින් නිසා මෙතැනට රිනසයින් කියරල වුවොත් අපි රිනලක්නක් වැඩිපුර යදවා වෙන ඇරදලක්වන් රිනයක් දැම්ම එලියනුත්. මෙතනට ඒ වැඩේම කරන්න පුළුවන් එතන රිනිලකුණ අමුතුුවය යොදන්නන වශ්‍යත් නැහැ මේ රිනලකුණ මෙතනින් ඉවත් කල මෙතැනට දාල ලියන්න පුළුවන් මෙතැන දානා කරලා. එනම් පරිලකුණන ගෙනාව සයින් පදය සමග රිනසයින් නෙක් කොස්සාටේ බලය මෙතන දාන වුණනාා. එතවට මේ අනුකරන යවෙන්නේ මොන සිද්ධන්තේද ශරිත්තයක් තියෙන බලයක් තියනවා බල හර ්‍රතාව කකාල ලඟ යවන ගුණතයක් වශයෙන්. Fක් එ බලය තියෙනවා Fක් බලට අමතරව Fක් ඉදිරිිය තියෙනවා තකොට F බය වරක් Fක් තියෙනවන F එ බලය වරක් Fක් අනුකලනයට තියෙනවනම් දර්ශකටක් එකතුලලා ඒක බෙදන්න පුළුවන් පිළිතුරම කද ලැබෙන්නේ Fෙක්ල එදන බලය බැදිි එදන්නේේක මමහමත් සඳහන් කරන්නන් අනුකාල Fක් විතේ එ බලය වරක් F දෑශ් කිව අවකලනය. Dx තියෙනවනං පිළිතුර වෙන්නේ Fක් එධනයක බෙදීම එන් ධනයක එ අසමානය රිනයක සඳහාකෝ ලංඟුවනවා එමනම් එම ක්‍රමයටතේො හය මෙනොස්වල අ කලන්න තියෙන එන්න දර්ශකට එකක්තුල එකෙන් බෙදෙනවා කොස් හතේ බලය බෙදීම හත බිදුු සිට ෆයි දක්වා මෙතැනත් එහෙමයි ස් ලයක් තියනවා කොස්ොල කාරන ගුණතයක් වශයෙන් තියෙනවා එනම් කොස්සවල නමේ බලය බෙදීම නමේ බිින්දුට ෆයිදක්වා සීම ආදේශ වෙනවා කොස්ෆයි කියන්නේ ආදේශ කලා හතේ බලයක් රින බිින්දුු ආදේශකළලා කොස් බිඳු එකයි කියෑට හතයි ෆයිදම්හම් කොස්ෆයිල්ුල නමේ බලය බෙදීම නමයයි බිදුු දැම් ම කොස් බිඳදුුව එකයි කියට නමය කොස්ෆයි කියන්නේ රිනේ එකයි රිනේක හතේ බලේ රින එකයි මෙතන රිනේකයට හතයි යි කිය රිනේකයි රිනේක නම ලය ගත් රිනේයකයි බැදීම නමේ තැන එකට නමේ. මෙතන රිනේකයට හතයි රිනේකයට හතයි රිනෙන් වැඩිල දනකට හයි මෙතන රින දෙකට නමය සුළු කලාාම් දෙකයි ැිදිම හැටතුුන පිතුර ලබෙනවා. බවසාධනය කරන්න කියලා අපිට දීලති බිච්ච පිළිතුර අනුකරන ගැටලුවේ අවසාන කොටස. අපි යනවා B කොටසේ දාසයවෙනි ගැටලුවට B කොටස දාසයවෙනි ගැටලුව ජාමිතිය කණ්ඩාංක ජාමිතියෙන් සරල රේකාව සහ වෘර්තය සම්බන්ධ කරලා දෙන ගැටලු කොටසර ඒ කියලා ලක්ෂ අද්දී ලතින කැපිටල් A එක දෙක්ක කැපිටල් B ලක්ෂය තුන තුන යැයි ගනිමු ලක්ෂක කණ්ඩාග මුළමනිින්ම අපි දී තිෙන ක් කණ්ඩාංකෙ සහ වයි කණ්ඩාක ක්ෂ දෙකේ. ABC ලක්ෂ දෙක හරහායන එ සරල රේකාවේ සමීකරණය සවන්න බොහෝම සරල කණ්ඩාංක ජාමතය ප්‍රාමිකම අවස්ථාවක් ලක්ෂ දෙකක් දන්නාවිට ලක්ෂ දෙක හරයන සරල රේකාවේ සමීකරණය ලක්ෂ දෙකේ වයිකණ්ඩාංක අන්තරය බෙදීම Xක් කණ්ඩාංක අන්තරයෙන් අනුක්‍රමණය ගන්න පුළුවන් ඒ ඇත්තරම කියරවනම් එක කොළහා වසරේ ගනිත පොතෙත් සඳහන් වෙන කාරණයක් ලක්ෂ දෙකක්්‍යා කරන රේකාවේ අනුක්‍රමණය වයිකණ්ඩාංක වෙනස බෙදීම Xක් කණ්ඩාංක වෙනස ට ලක්ෂයක් දත්තයක් වශයෙන් පාවිච්චි කළ හම වෛරෙන වයිකණ්ඩාංකය සමානයි එක්ක් කණ්ඩංකේ වශයෙන් රේකාව සමිකරණල ඉන්න පුළුවන් ඊලංකොට සහනවා මේ හොයපු එල් රේකාව සමඟ අංසක හතලස් පාක සුළුකෝනයක් සාධනාකාරයට මෙම ඒ ලක්ෂය හරයන රේකා දෙකේ සමිකරන රේකාබල කියලා තියන්න රේකා දෙකයින තින් එනම් මේ හොයපු රේකාව සමඟ 54ෝ හතස් පහක් ආනත මෙම ලක්ෂය හරහායන සර්රේකාව සමිකරන හොයන්න කියනවා ඉළඟට එල් මත ඕනෑම ලක්ෂක කණ්ඩාංකම මේ එල් කිය ලි හොයපු රේකාව මත ඕනම ලක්ෂයක කණ්ඩාංක එක්කණ්ඩාංක එක දන දෙකයිට වයිකණ්ඩාංකය දෙකදනටී ආකාරයට ලියන්න පුළුවන් බව පෙන්වන්න කියන මොනයම් හෝ ටී තාත්ක සංක්‍යාවක් සඳහා එත්තනින් සරරේකාව ගාන ඉල්ළකට උරත ගානය කොටසක් බවට ඇතුල්වෙනවා පොහොමද 1 එ2 යන රේකා දෙකම ස්පාර්ශ කරන 1112 කිවව මේ හොපු රේකා දෙක. රේකා දෙකම ස්පාර්ශ කරන සහ කේන්ද්‍රය එල් රේකාව මේ අප හොයන මුලින් හොයන් රේකාව මත තියෙන මුළුමනින්ම පළමුගෘත පාදය පිහිටන අරය මේ ප්‍රමාණයක් වෙච්ච ස1න් ගෘතය සමීකරනය. බවපෙන්වන්. එකකට දැම්බලන් මේ බවපෙන්වන්න එක C1න් ෘතය ැ අපට දීර තියෙන කාරණා මනොද දත්තව වශයෙන්. එ1 සහ එ2 රේකා දෙකේම ගෑ වෙනවාව ස්පර්ශ වෙනවලු. කේන්ද්‍රයේ එල් රේකාව මත තියෙන වාලු මුළුමනිින්ම වෘර්තේ තියෙන පළමුෘර්ථ පාදකේලුෘතේ අරය මූල දහැබෙදීම දෙකක් වෙන වාලු. එවැනි වෘතේ සමීකරණය බව පෙන්වාන කියලා තියෙනවා. තවකටසක් තියනවා විෂ්කම්භයක අන්තයන්ඒB වූ. දෙක ෘතයේ සමිකරණය ලියා දක්වන් විෂ්කම්බ එක දෙකලවර නැතතා ඔකොට කියන විශ්කම්භාබි මුක ලක්ෂ කියලක් විෂ්කම්බාබි මුක ලක්ෂ විෂ්කම්බ එක දෙකලවර ඒ හාබ මෙන්න මේ ලක්ෂ දෙක ව උෘතය සමීකරණයක් ලියන්න තියනවා ඒ හොයන සතුසා හිට කලින් හොයපු සවන් ෘර්ථ දෙක ප්‍රළම්බෝ චේදනය වෙනවාදකිලා අපෙන් අහනු ප්‍රළම්බභය චේදන ේ ද නිර්ණයර තුර ෘර්ථ දෙක ප්‍රළම්බවීමට වශ්‍යතාව අපට මෙතැදිීමමතක්වෙන්නඕන Xක්වර්ග ධන වයිවර්ග දන දෙයි G1xක් න දෙයි F1 වධන C1. නියතයන් G1, F1 C1 වූ ගෘතයක්. සහ xක්වාර්ග ධන වයිවර්ග න දෙයි G දෙX ද දෙයි F දෙකදන C දෙක සමානයි බිින්දුව. නියතයන් G දෙ F දෙක C දෙක වූ ගෘතයා. එවැනි ගෘථ දෙක පළම්බ වෙන්ඩනං අවශ්‍යතාව මොකක්ද සිද්ධාන්තේ. දෙකයි G1G2 ධන දෙකයි F1 F2 සමාන වන්න ඕන C1 න Cට දෙයි G2 දන දෙකයි F1 F2 වලාගේ සමාන වෙනවන C1න් දන2 වලාගේට ෘතක ප්‍රළම්බෝ චේ දන වවා ඒවා සමානම් ළම්බෝජදනෙ වෙන්න අපි දැන්හෙනම් සිද්ධානත මතක් කරගන යං මේ ගානේ විසඳුම්ටික දිරිපත් කරන්න. මුලින් අපි ගන්නවා AHB ලක්ෂදක හරායන සරලර ඒකාාව වඩෑ සමානය එම්වාක්ක්ක් සිද්ධන්තය වෛරින දන්නාලක්ෂයේ වයිකණ්ඩාන්කේ දන්නාලක්ෂය වශයෙන් ඒලක්ෂයේ පාවිච්චි කරන්න පුළුවන් අශ්‍යනම් බී ලක්ෂයේ පාවිච්චි කරන්න පුළුවන් අපි මෙහිී ඒලක්ෂ පවිච්ි කරලාති න එන වරින වයිකණ්ඩාංකය දෙක සමානයි එම්වාරයක්ක්ක්කණ්ඩාංකේ එක තර මෙතන පාවිච්ච කළ වයික්ඩාංකේ ඒවලින් නිවාරයමක්කණඩාංකෙත් මෙතනට ඒවලින් පාච්ච කරන්න ඕොනේ අනුක්‍රමණය කක්්‍රණය කියන්නේ මං කල්ලුත් සඳහන් කලා වයි වෙනස බැදීමක්වස තුර තුනරන දෙක වයි වෙනස තුනරන දෙක බෙදීම එක්වනිස තුනරනක මේක සුදුු කලාම මේ රේකාව ලැබෙන X වින දෙකයිවයි දන තුන්න.ඒB ලක්ෂක කරයන රේකාව සමීකරණය. ඊළඟට මෙම එ සමග මෙ තියන් එ රේකාව අනුක්‍රමණය වෙන්නේ බාගය එල් රවග සාධන රේකා දෙකත් තියෙනවා ඒ හරහායන එකක් එ1 අනිත්ක L2. මෙ රේකා දෙක අපිට හොයන්න කිවවා. දෙනලද දෙන දැන හොයපු එල් රේකාව සමග 5 කෝනයක් සාධන ඒ ලක්ෂය හරහායන L12 රේකා දෙක. කෝනය දන්න නිසා අපට මෙතන රේකා දෙක තර ඕෝනක නිද්ධතේ පාවිච්ි කරන්න පුළුව. ල් ේකා දෙය අර කෝන සඳ සම්බන්ධයට සිද්ධන්තයමකක්ද ටෑන් තීටා සමානයි එ රින එම් දෙක බෙදීම එක දන එම එක එම් දෙක මා පාංකේ ටෑන්තීට සමානයි එම්ම කරන එම් දෙක බදීම එක දන එම්ම ක එම් දෙක මා පාකේ ප්‍රතිඵලය පාච්චි කරනවා අපිටෑන් හලස් පා 54 සමානයි මේ රේ 11112 නොදන්නා රේකා දෙකෙන් කවුරුහෝ එක අනුක්‍රමණ අපි එම කියලා ගම්මු මා පංක ඉවත්කිරීමදි දනහෝරරින සැලකූහම එම සඳදා අගයන් දෙයක්ක් ලැබි එක දෙකක් තිර නිසා හරි යනම් එක කානණුක්‍රමණය එම් කියි ගත්තා අනිත්තක භාගය කියල දන්නවා එහනම් එම්රින එ එක දන එ් ටෑන් අතල ස්පාකන එ එකයි එම්රින එම්ඩ් කියන්නේ දන්න අගේ භාගයයි එක දන එ එ භාගයයි සුළු කළ හම මාපංක ඉවත් කළ හම ධනහෝරන කියලා ලැබෙනවා දෙකයිඒම් රින එක සමානයි ධනහෝරින දෙක දන එ මෙවා. ලශෙන් සුළු කල බලඩ දන ලකුණ සැලකුවත් එම්මට අගයක් ලැබෙනව තුනයි කියලා. ්‍රීන ලකුණ සැලකුවත් එම්මට අගයක් ලබෙන රිනේකැදිීමි තුනායි කිය. අපි දන්නවා මෙතන හතලිස්පහක් ආනතව වනහම එල් දෙපැත්තට2 අතර ෝනය අනුවක් වෙන හතලස් පහ ඇතලිස්පායි.2 රේකාදක ලම්බකයි. ලම්බකයිනං අනුක්‍රමණ ගුණිතය රිිනකක්වනනාකාේ විසුම් ලැබෙන් වනේ මෙැතින්. එ අන්න්නේම්තු අනුක්‍රමණ දෙක ගුණ කලොත් තුන වැඩි කිරීම රිනයක බැදීම තුන රිනයකක් ලැබෙනව අනුක්‍රම දෙකේ ගුණිතේ රිනයකයි කියන්න මෙ දෙදන ලම්බකයිහතලිස් පායි අතලිස් පානිසා ලම්බක වෙනවා හරි. එයනම් රේකා දෙක ලියනවා එක දෙක හරහා යනවා අනුක්‍රමණය තුනවුනොත් මේ රේකාව එක දෙ හරහා යනවා අන රිනේක බැදීම තුන වුණනොත් මේ රේකාව වයිරින වයිදශ සමානයි එවන්න අනුක්‍රමණය වාරක්න රගත්ත රව දෙවිනිිය වරින සමානයි එ දෙනු ක්‍රමණයවාර සුළු කරල ගත්ත රේකා දෙක වෙතින් අපිට හොයන්න කියපු12 ර දෙක ඊළඟ කොටස අපිට කියල තිබුණ එ මත ඕනම සාධාරණ ලක්ෂයක් පරාමිතිිකව ඉදිරිපත් කිීමක් ගැ එ මත ඕනෑම සාධාරණ ලක්ෂයක් පබට කියලා ගත්තොත් මේ තියෙන්නේ එල් සමානය බිදුු රේකාව ඒ හරහා යනවා එක දෙක්කබී හරහා යනව තුනතුන සාධාරණ ඕන මතනක් ඒAB අතර හෝ පිට ඒ පත්ත පට තිං හෝබ පැත්ත පිට තිංහ ඕන තැනක මේ රේකාව මත යම් කිසි සාධාරණ පීලක්ෂයක් ගත්තොත් පට කියලා එතොර පිට හරකන්න පුළුවන් පඒ කොටස එම් කිව අනුක්‍රමණය කොටසේ අනුක්්‍රමණය සමාන වෙනෝ ABCAB කොටස අනුක්්‍රමණයට මේ ආකාර කීපෙට ලියනවද ප කොටසේ අනුක්්‍රමණය සමානය වවා පB කොටසය අුක්්‍රණයට ක කියර ලියන්නත් පුළුවන් නමුත් කල්පනා කරන්න අපිටල්බට අගඥාතය හොන්න න නිසා මේ ප්‍රතිඵලයේ එක පැත්තකටබට අගඥාතය කලවන් වඩත් අනි පැත්තටල්ිට අගඥාතේ නොවන්නත් අපි ලියාගන්න එනම් ඕඩම සාධාර ලක්ෂයක් ප කෙලගත් හම P කොටසසාහ ABCAB කොටස කියන්න එකමර ඒකාවෙන්න Pඒ වල අනුක්්‍රමණය ලබා ගනිද්ද ට අඥාතය සම්බන්ධ වෙනවා. ඒක සසාමානර පුළන් ඒල අනුක්‍රමණයට එතකොටඇල්බට සම්බන්ධ වෙන්නේ මුළුවමනින්ම දත්ත ලැබෙන්. ඒවන අපක ලියමු P කොටසේ අනුක්‍රමණය වෙන්නේ Bටරන දෙක බෙදීම ඇල්රින එක. ඕක සමහට කෙනෙකට ලියන්න පුළුවන් අනි පැතරත් දෙකරන බට බෙදීම එකරන ඇ ඒත් නිවැරදිී නමුත් විතරම ලියන්න ම පැත්තට ද අධඥාතය මුලට එන පැත්තද. Bීටරින දෙක ලියනවා මනිසා දෙකරන බ ලියන්න අවශ්‍ය නැහ නැවතත් රිල්ලකුණක් ඉදිෙන නිසා. එනම් අපි AAP කොටසේ අනුක්‍රමණ ලියන බීටරින දෙ බෙදීම ඇල්පරිනය එක සමාන කරනවා ABC.AB. ගැනුක්ක්‍රමණයට තුනරින්න දෙක බෙදීම තුනරණය එක. ඔත්ත නින් බීටරින දෙක බෙදීම ඇල්ෆරිනයක සඳහ ලැබෙනවා තුනරින්න තුනරිණයක මේ ප්‍රතිඵලය. කොට ඒලක් මෙතන හරස්ගුණන ක ල් මේ පැත හරස්ගුණන කළොත් ටන දෙක බෙදීම එක් සමානය වවා ල්රි එක බෙදීම දෙකට අන්නේ කොටස්ක ටීගෙල ගත්තොත් මේ අපි සිද්ධාන්ත වල කතා කරන එකක් අනුක්කමනය හරස්ගුණ කරලා පාමිතියක් බඩට පත් කරලා ක්ඩාංගකයක් ලියා ගන්න ආකාරය එනම් මේරි එකකොට සවේ හරස්ගුණන කරලා ලවේතින එක මේ පැතති හරිට හස්ගුණ කරලා ය අනුපාත දෙක තිී වශයෙන් ලබාගත්තාහාම රි එක බැදීම දෙක ටීවෙලට සමානකළොත් දෙකයිට නක කිය එක දන දෙකයි බීටරින දෙක බදීමම් එක ටීවලට සමානකොත් ීට වලගේ ලැබෙන දෙකදනට කියලා බවසාධනය කරන්න කිව්වා එල් රේකාමට ඕනම ලක්ෂයක් එක දන දෙයිට දෙකදන ට ආකාරයෙන් දැක්විය හැකි බව තින පරමික නිරූපණය නම් එල්මත් ඕනෑම සාධාන ලක්ෂයක් පබට එක දන්න දෙකයිටී දෙකදන ටී ලෙ දක්විය හැ එතකොට ඉළට වෘතයක් ගැනකිවවා. L1 එ2 දෙකම ස්පර්ශ කරන මේ තියෙන්නේ L1 මේ තියෙන්නේ L2 මේ තියන්නේ අප දීරති පිච්ි L රේකාව L12 දෙකම ස්පර්ස කරන කේන්ද්‍රය එල් මත පිහිටි එල්රේකාව මත කේන්ද්‍රය පිහිට්ටි මුළුමනිම පළමුෘත පාදය පිහිටන එක මෙතන සඳහන් වෙන්න මේ ෘත්තය සම්පූර්ණ තියෙන්නේ පළමුූර්ත පාදයේ අරේ මුූල දහැබැදිීම එකක් වෙනවා මේ උුරුත්තය දකොට කිසියම් ගෘත්තයක් පළමුෘතපාදය මුළමනිම පවතින වන අපි දන්න ඒ එතකොට කේද්‍රය හව්වා හම තනාගයක් එන්නේ එක් කණ්ඩාන්කි වයිකණ්ඩාංකෙ දෙකටම එමනම් අපික සාධාරණ ෘතයක් වශයෙන් ගන්නවා මේ කාරණා හතරම එල්වන්න හාට දෙක ස්පර්ශ කරන කේන්ද්‍රය එල් මත පිහිටි මුළමනිම පළමුෘත්ත පාදය පිහිටන අරය මූල දහ ැබැඳම් දෙකක් වන C1වෘතය එවර්ග ධන වයිවර්ග ධන දෙකයි GX දන දෙකයි F5 සී සමානයි බිඳුව යයි ගනිමු. එතවට මෙත අඥ්‍යාත තුනක්තින GFC දත්ත පරිහරණය කිරීමෙන් අපි දන් උත්සාහ කරම GFC හොයා ගැනීමට.1වෘතය කේන්ද්‍රය එල්රකා මත තියෙන්නේ කිය කේද්‍රයෙන් රිනජීරන් පි කියර ක්ෂයක් ගතොත් කේද්‍ර රජීරණ එල්රේකාවමත නිසා අපි මුළල කොටස ඔප්පු කළලා එල්රේකාව මත මොනයම් හෝ ලක්ෂයක් ඒ බ හර හයන එල්රේකාව මත මොනයම් හෝ ලක්ෂයක් ලියන්න පුළුවන් කියලා එක දන දෙකයිට දෙකදන ටයා කාරයට. එන මේ වෘතේ කේන්ද්‍රය තියන එල්රේකාව මත නම් කේන්ද්‍රයේ රිනජීරණය් කියන කණඩන්ගේ ලියන්න පුළුවන් එකදන දෙකයිට දෙදන ටයා කාරයට. එතකොට පීසිට L1න් ේකාවත්ොත් දෙ පැත දිි්ල්1න් එල්ට ේකාකදකින් ඕොන එකක් ගත්තොත් ප P ට එල්1න්ට ලම්බදුර ෘුතේ රයට සමාන වෙනවා. පී කේන්ද්‍රයේ සිට එ1න් මේ රේකාවට ලම්බදුර මේ ක්ෂයේ සිට මේ රේකාවට ලම්බදුර ෘතේ අරයට සමාන වෙනවා මේ ලක්ෂයේ අපි ගන්නවා එල් මත නිසා පරාමිතික සුරූපෙන් මේ ලක්ෂය කණ්ඩාංක එක දන දෙකයිට දෙක දනට ආකාරයට ගත්තා හම මෙම එක දන දෙකයිටී දෙකදන T ලක්ෂයේ සිට එල් රේකාවට ලම්බදුර උෘතේ අරේ බෝට පත් වෙන. Na? L1 තුනXක් ශරිනවයි රිණයක සමානයි බිින්දුවට පි කේන්ද්‍රෙසිට ලම්බුදුර ෘත්තය රයට සමාන වෙනවා. ලක්ෂයක සිට රේකාවට ළම්බුදුර සිද්ධාන්තේ දී සමානයි Xක් නෝට තැන්න බවනෝට තැන සීබදීම ඉවර්තන බිර්ග වර්ග මූලේ වෙනතු දගින් කියනනම්. දන්නා ලක්‍ෂයක සිට දන්නා රේකාවට ලම්බුදුර ලියවෙන්නන්නේ ලක්ෂයේ Xක් කණ්ඩාංකේ රේකාව xක් වලට ආදේශ වෙනවා. ලක්ෂයේ වයිකණ්ඩාංකේ රේකාව වයි වෙනට ආදේශ වෙනවා. ප්‍රතිඵලයේ බෙදෙනවා එක්වොල සංුණකේ වර්ගේ දන වයිවල සංගුණකේ වර්ගයේ වර්ගමූලයෙන් දුරක් නිසා ධනාගයක් නිසා මා පාංකය ගන්නවාී ප්‍රතිඵලයේ භාවිතා කළ ලක්ෂය එක ධන දෙකයිට දෙකදන ට සිට මේ රේකාවට ළම්බ දුර එකක් තින තරනට අදේශ කරන එක දන දෙකයිටී තුන්වාර එක දන දෙකයිටි රීන වයි වෙනුවට දෙකදනටී රින එක බෙදීම තුනේ වර්ධන එකේ වර්ගේ වර්ගමූලේ මාපාංකය සමාන වෙන මුූල දහ ැබිදීමද අරයට පහසමානයි මූල පහසමානය මාපංක පහහිටීක ලැතිින් ලැබෙනවා මාපංකිවත් කිරීමෙන් ටී සමානය දනහෝරණ එකයි. එම නම් එල් රේකාව මත කේන්ද්‍රයේ පිහිටමින් එල්වන් රේකාවේ ස්පර්ශ වෙන ෘථයක කේන්ද්‍රයේ කණ්ඩාංක අපි රණ ජීරණය කියන එක එක දන දෙකයිට දෙ දනට ආකාරයෙන් නිරූපණය කරගත්තොත්. එතකොට අපිට ව ගයන් දෙගක් ලබෙන දන එක හෝ රිනයකම් ටී සමානයි එක වශයෙන් ගත්තොත් පී එක කිය ලක්ෂයක් ලැබෙන රිනජ රිනේ ී සමාන ධනක් වුණුත් මෙතනින් ලැබෙන්නේ තුනයි තුනයි ටී සමානය රිනේක වුණොත් මෙතනින් ලැබෙන්නේ රිනකයි එකයි තකොට එම්ටී අගයන් දෙක සඳහා උුරුත්ත දෙක කේත්‍ර දෙක් වශයෙන් ලැබෙනවා රිනජී රිනේ අ නාක දෙකක් යුගල් දෙකක් ලැබෙනවා ත් අපට කියලා තිබන ෘත්තය මුළමින්ම පවතින්නේ පළමුෘත පාදය කියල. ස්සියම් ෘත්තයක් මුළුමින්ම පළවිෘතපාදය පවතිනවා නම් කේන්ද්‍රේ කණ්ඩාංක එක් සහවයි දනවෙන්නු. එනම් මේ රිනේක තුන කියන කේන්ද්‍ර පිළිගන්න බැහැ මොකද මේ ෘතය සීවන් වෘතය පවතින්නේ මුළමනිින්ම පළවුෘත පාදය නිසා. එමම් එකට ගැලපෙන කේන්ද්‍රය වෙන්නේ තුන තුන කේන්ද්‍රය. ෘතේ මුළමනිින්ම ලළගෘතපාද පිහිටන්න බැවින්. එක එක කිය ලක්ෂය ගන්න බෑ හන කේන්ද්‍රය වෙන්න තුන්න තුුණා. එතකට හෙෙන ෘතේ කණඩාන්කලයන්න පුළව ෘත සමිරණ ලිය පුළන් හොපු ක ්ඩාන් ාවවිත කරල එක්ින ඒවර්ගන වරන බීවර්ග සමන ආවර්ග සිද්ධන්තට අනුව එක්ණ කේන්ද්‍රයේ එක්කණ්ඩාංකය. වෛරින කේන්ද්‍රයේ වයි කණ්ඩාංකය. එක් ඒවර්ගතන වෛරණ බීවර්ග සමානයි අරය වර්ග ආර වර්ගය. අරේ වෙන්නේ මූල දහය බෙදීම දෙකයි එක වර්ගය. සුළ කිරීම මෙෙන්න්ම ෘත්තය ලබෙනවා. දැන් විෂ්කම්බයක අන්තයන් A B, C2 ෘතය කියලත් ඉල කොටසේ හලතිබුණ. මෙ තින් AHB විශ්කම්බේක දෙකෙලවර මංකුවව විෂ්කම්භාි ක ලක්ෂ දෙක වශයෙන් පවත්න දෙවන C2 ෘත්තය. ඒ ෘරතේමත ඕනෑම සාධරන ලක්ෂයක් ගත්තුත් X2 කියලා අර්ධ ෘතයක කෝනය අනුවයි කියන සංකල්පෙයට අනුව මේ රේකා දෙකේ, ක්‍රමණ ගුණටේ රිරේකට සමාම කරන පුල මගද මේ රේකාදක ලම්බකයි. කිව්වේ සහ කිව්බී රේකාදක ලම්බකයි එමන ඒවා අනුක්‍රමණ ගුණන්ටේ රිේකයි එක අනුක්‍රමණය වෙන වයි රින්න දෙක බෙදීම එක්රිිණේක වන ද දෙක ද ක්නක මේ අනුක්‍රමය වයි වෙන ැදීම එක්ස. මේ ඒකාවය අනුක්‍රමණය වයි වෙනස බෙදීමක්ස වයිරීන තුන බෙදීම එක් ින තුුණ. සමානයි රිණේකට හරේ තියෙන සාධක දෙක අරස්ගුණ කරලා එක පැත්තකට ගත්ත හම කෙලිම ලියන්න පුළුවන් මේක X එක වරක් එක්්‍රින තුන දන වෛරන දෙක රක් වෛරන තුන සුළු කළහම ලබෙන Xක් වර්ගයයි මෙතනින් වයිවර්ගයයි මෙතන වරංගත් කරීම දිින හතරයික් ලබෙනවා මෙතැන රන පහවයි ලබෙනවා නියත ලැබෙනවා හයයි තුනයි නමයක් හොන්න C1 වෘතය. මේ C1 නෙමේ C2 වෘරතයB. ිකම්බෙන්ත වූ C2 ෘතය මේ ලැබුණනේ මේ තියෙ C1න් වෘත්තය. ඒනම් ඔන්න වෘර්ත දෙක ප්‍රළම්බ දෙ නැද්ද කියලා නිර්ණය කරන්න අපිට තියෙනවා එනම් පලවිෙන ෘතේ G1, F1, C1 හඳුනාගමු C2 දෙවන වෘතයේ G2, F2, C2 හඳුනාගම්මු. එතකොට දෙකයි G1, G2 දන දෙයි F1, F2 සමාන වෙනවන C1න් දන Cතු වලට ෘථ දෙක ප්‍රළම්භ වෙනවා අසමාන වෙනවනං ලම්බ නොවේ කිය ියන්න පුළුව. එන අපි දමේ ෘත දෙක GFC අගයන් හඳුනාගම්මු අපි දන්න ෘථයක GFC හඳුනාගන්නේ සම්ම තුෘතය සමග සංසන්ධනය කළහාම X වර්ගතන වයිවර්ගතන දෙකයි GX තන දෙයි FFI න යාකාරයට හිතුවොත් මෙතනින් අපි දෙේලක්කමක් විතට ගත්තොත් රිණතුනක්කි තුරෙනවා G1 අගේය මෙතැනින් දෙකේලක්කමක් විවෙත ගත්තොත් රිිතුනක්කි තුරන F1 අගය C1 තිස්තක බැදි දෙගක් වෙනවා පලවෙනි ෘතය දෙවැනි උෘර්තේ මෙතන දෙේලක්මක් යවතරගත් රි දෙගක් තුරෙනවා G2 අගේ මෙතනින් දෙේ ලක්මක් ඉවත් කළම රීන පහක් බැදීම දෙකක් කි තුරුුවෙනවා F2ගේ C2 නමයක් වෙනවා. ඒ අගේයන්ටික යොදා ගනිමින් අපි දැම් බලමුුවර පබ පළම්භ චේදනවීම අවශ්‍යතාවේ දෙයි G1,G2 දන දෙයි F1, F2 සමායි හෝ අසමානයි C1 දන C2 කියෙක හොයල බලමු සමානද අසමානද කියල. ගෘර්ත දෙක. GSC පෙන නාකාරයට මංකලින් සඳහන් කලා ලියරතියවනක්ස්වර්ධන වවිවර්ධන දෙයි G1X දන දෙයි F එක වයිධන ස එක සමානයි බිදුවයි. දෙව ුත්ත එක්වර්ධන වයිවර්ධන දෙයි G දෙයි න දෙයි F වයිධන ස දෙක සමානයි බිින්දුවයි. ප්‍රළම්බෝ චේදනය වෙනවනම් මේ අවශ්‍යතාාව විෂ්ට න්න ඕනෑ වම් පැත්ත තියෙනවා දෙයි G1, G2 දන දෙයි F1 F2. දෙකයි G1 රිනතුනයි, G2 රින දෙකයි දන දෙකයි. F1 රිනතුනයි F2 රින පහයට දෙකයි සුරු කළහ විසි හතක් ලැබෙනවා දකුණු පැත් Rරචච C1න් දන Cට වෙනවා බලමු මේ අගයන් දෙක තිස්තක බදීම එකක දන නම්ේ එතන ලැබෙන හතලස් නම බදීම දෙකක් එතකොට ඒ අගයන්දක සාමානය කරල ලබනි විහ දැන් ලැබෙන හතලි ම යටදක ගැ එල්ෙච රච්ච මානය සමානයි එමනම් දෙකයි G1 G2 දන දෙකයි F1 F2 සමානයි සීවන්ධන සීටු අවශ්‍යතාව තෘප්ට නොවේ සමාන අවශ්‍යතාව තෘප්ත නොවේ. ඒක යන්න ෘථදක පළම්බ නොවේ. ඔන්න කණ්ඩාංක ජාමිතිය ගානේ අග කොටසසිද ෘතය කොටස ඒ අවසාන පිළිතුරට පිළංඟවුණ දැන් මෙතැන්දි අපි මේ ප්‍රශ්න පත්තරේ දාසේවනි ගැටලුවට පිළිතුරු සපය ලයිවර තව තිෙන්නේ එක ගැටලුවයි දාහත්වන ගටලුව ත්‍රිකෝන මිතිය ගටලුව බලමුෙ එක. දහත්වනි ගානේ ඒ කොටස්සේ අපෙන් අහර තියෙනවා සයින් ඒ සයිහාොස් ඇසුරින් සයින් ඒරණබී ලියාදක්වන්න සයින් ඒරිනබී කෝන දෙක අන්තරයේ සයිනය සන් කොස්සේ සන් කස්බි ඇසුරින් ලියාදක්වන්න ගෙන මූලිකම සූත්‍රය. ඊලංකට සයින් අනුවරන තීට සමානයි කොස්තීට දෙකයි සයින් දහය සමානයි කොස්විස්සරන මූලතුනයි සයින් විස්ස බව අපපෝහණය කරන්න. තොකොට සයින් අන්තරයේ ලියාදක්වන්න කියලා මුලින් මතක් කරනවා. ඒක මතක් කරලා ඊට පස්සේ අපෝහණයක් දෙනවා. එත අපි දැනගන්න ඕන මුලින් මතක්කරපුදේ පාවිච්චි කල්ලා මේක ලබාගන්නඩ ඇති ඒනිසා තමයි මේ අපෝහණය කියෙන වචන භාවිතා කරලා තිීන්. අපිහනම් බලුම්ක මුලින්ම සයින් ඒරන බී මේ පදඇසුරින් ලියවෙන ප්‍රකාශනය. සයින් ේරණ බී සමානයි සයින් මේ කොස් බීරණ කොස්සේ සයින්බී මේක චිකෝනමිතිය ප්‍රාථමික මූලිකම අවදයේ ඔය දරු දැනගන්නා සූත්‍රයක් එක ගැඹුරු සංකීර දෙයක් නැහැ සයින් නේරණ බී සූත්‍ර ලියන්ටයි තරයි තිය ලියා දක්වන්න. ඊට පස්සේ සයින් අනුවරෙන තීට සමාය කොස් ීට බව අපෝහණය කරන්න තිබුණ. සයින් අනුවරන තීට බලපු ගාම අපිට පේනවා සයින් අනුව රින තීට ලබා ගන්න පුළුවන් ඒ වලට අනුවයි බීවලට තීටයි ආදේශ කලො. ඒක මේ ආහන ප්‍රශ්න දැකපු ගා තක් වෙන්න ඕොන් ඒවලට අනුවුව දානවා. බීවලට තීට දානවා ලෙස යෙදුව හම සයින් ඒරින බ අනුවරන තීට වෙනවා සමානයි සයින් ඒ අනුවයි කොස් තීට රින කොස් ඒ අනුවයි සයින්බී තීට එතකවට ඉතිින් අපිට ලබෙනවා සයින් අනුව එකයි කොස්තීට රෙන කොස් අනුව බිදුවයි මේ පදේ නැතුවෙලායනවා සයින් අනුවරෙන තීට සමානය කොස්තීට ලැබෙනවා. මුල් ප්‍රතිඵලය. ඊළඟට සයින් දහය අපි ගත්තොත් සයින් තිහරෙන විස්ස කියලා. තකොරන් ගොයි දරුවන්ට හිතේ යි මේ දහය තිහෙරෙන විස්සම ගන්න ඇයි අපිට වෙන විදිහක් නැද දදාය ගන්න ඕන තරඟා කරලින් පට ලියන්න පුළුවන් නමුත් අපි කල්පනා කරන්න ඕ. ගටලුවේ හලා තියන පිළිතුරේ තියනවා අපිට විස්ස කියන කෝනයත්. එවිත රක්නෙමයි තිහ කියන අපි සම්මත වශයෙන් දන්නා ෝනයක්. එනම් තිහ කියන්නේ සම්මත වශයෙන් දන්නේ එක දත්තයක් විශ්ස කියන්න අපිට අවශ්‍යකක් එහනම් දත්ත සහ අවශ්‍යදේවල් පමණයි කලවන් කරගන්න පුළුවන් ඇතුම දහය වෙනනාකාරක ලියාගත් නොදන්න ඕනත් එක් කළ තර අපට කරදර වෙනවා. එවම් සයින් දහය මම ලියාගන්නව සයින් විස්ස කියලා. එතකොට සයින්තිහ රින විස්ස සයින්තිහායි කොස් විස්සයි, රින කොස්තිහයි සයින් විස්සයි මේ සූත්‍රේ මේ භාවිතා කළ ලියන පුළුවන්. සයින්තියහරෙන විස්ස සමානයි සයින්තිහායි, කොස් විස්්සයි, රින කොස්තිහායි සයින් වි්සයි. අන්න එතනින් සයින්තිය අපි දන්නව භාගයයි කොස් විස්ස අහන ප්‍රතිඵලය අපිට අවශ්‍යයි රින කොස්තියහ මූලතුනයට දෙකයි සයින් විස්සයි. ප්‍රතිඵලය දෙකෙන් ගුණ කිරීමෙන් හරයන් ඉවත් කරලා ලබාගන්න පුළුවන් සයින්දාහය දෙකෙන් ගුණ වෙනවා දෙකයි සයින්දාහය සමානයි කොස් විස්ස රින මූලතුනයි සයින් විස්සයි කිය දෙකයි සයින්දාය සඳහා ප්‍රතිඵලයක් ලබෙනවා. B කොටස සුපුරුදු අංකනයෙන් ABC තිකෝණයක් සුඳහා සයින් නීතිය ප්‍රකාශ කරන්න එතනත් සාධනය කරන්න කියලා නෑ සයින් නීතිය ප්‍රකාශ කරන්න ොකද සයිනීතිය සම්ම තංකනයෙන්ඒ බෙදීම සයින්ඒ සමානයි B බදීම් සයින් B සමානයි C බදීම සයින් C හැබයි ලවේ තියෙන්නේෙ පාදවල දිග ABC සිම්පල්ලකුරු සයින්ඒ ස ස සඳහා තියෙන්නේ කෝන කැපිටල් අකරු සුපපුරදු අකනෙන් ABC ්‍රිකෝන සඳ සයින් නීතිය රපයක් දිීර තින ත්‍රකෝඩ පතන බැලූ ්‍රිකෝන තුනත් යෙනවා මේ කකඩා ්‍රිකෝනේ මෙ පත් කුඩාචකෝන විශා ්‍රිකෝන. රූපේ දක්වාඇති ්‍රිකෝනේ A කෝන අසුවවයි දීල තියනවාB විස්සයි ීලක්ෂය ABC මත පිහිිටා ඇත්තේ ABCDC සමානපන පැරදි ABC මේ කොට අත්ක සමාන වෙන්නලු මේ රෘපය තියෙන්නේ ඒවකම AADB කෝන ඇා Bයි ගනිමු ඒික ඔක්මොදත්ත සුදුසු ්‍රිකෝණ සඳහා සයින් නීතිය භාවිතා කරලා මෙ ප්‍රතිඵලයක් ගන්න කියලා කියනවා සයින් අසුව මේ කෝණය සම්බන්ධ වෙන ඇල්ෆරින විස්ස ඇම්විදිියින් ලබිල ඇති බලමු සයින් විස්්ස සයින් ඇල් කෝන සම්බන්ධ වෙලා තියෙනවා. සයින් අසුව සමානය කොස්දාය වන්නේ ඇයිදයි පැහැදිලි කර එනයින් මෙන්න මේ ප්‍රතිඵලේ බව පෙන්නවන්න කියන අවසාන වශයෙන් මේ කොටස කියනවා ඉහත දෙකේෙහි ප්‍රතිඵලය භාවිතයෙන් ඇල්ප සමානය තිහයක් බවපෝනය කරන්න අපි ලබාගතු ප්‍රතිපඵලය පවිච්චි කල්. මේක විසිඳුම මේ තියෙන් ඒ බෙදීම සයින් ඒ සමානයි බදීම සයින් සමානයි ස බදීම සයින්ස සම්ම තංකනය සහිත්‍රරිිකෝනයක් සඳහා සයින් නීතිය නැත්තං අපිකින සයින් සූත්‍රය කියලා සිම්පල් ABC කැපිටල් ABCට සුපපුරු තේරුම් ඇත මොද සුපුරුදු තේරුම් කිවේ සිම්පල් ලකුරු පාවිච්චි කරන්න පාදවල දිග දක්වීම සඳහා කැපිටල් ලකුරපාවිච්චි කරන්න කෝනවල අගේයන් සහහිම කෝනවලම ශීර්ෂ ලක්ෂ දැක්වීම ති අපට දී දත්තරික සත රිිකෝණය AAB පාද DC පාදය සමානයි කියලා තිබුණ මෙතන ී මෙතන ල් අසුවයි විස්සයි.ල් සමානයි විශ්සධන්න තීට වෙනවා. ත්‍රිකෝණයක කිසියම් පාදයක් දික්‍රීමෙන් සෑදන්නාව බාහිරකෝණය අභ්‍යන්තර ප්‍රතිංමුක ෝන දෙගගේ එක තුවට සමාන වෙනවා. එනම් C පාදය දික්කල් ලැබිච් එල් කෝනය මාන වෙනවා අභ්‍යන්තර ප්‍රතිමුක තීට දන විස්සට එතන හනම් තීට ලිය ගන්න පුළන් ඇල්ිෙන ස්සයික දැන් අපි ගත්තොත් AABඩීතරිිකෝණය මෙන්න මේතිකෝනයට සයින් නීතිය දැන්මොත්AD පාදය බෙදීම සයින් හසූුව මේ පාදය බදීම සම්මුකකෝණය සයිනය සමාන වෙනවා ABCAB පාදය බෙදීම සයින් ට මේ පාදය සම්බන්ධ කරගත්තේ නැත්තේ B බදීම සයින් ලියන්න ගියහම B පාදේ දිග දන්නත් නෑ ගැටලුවේ අවශ්‍යත් නෑ මේ කෝනය දන්නෙත්න අවශ්‍යත් නෑ එනිසා සයින් නීතිය කොටස් දෙකයි ලිගිය මේ පාදය බෙදීම මේ කෝනය මේ පාදේ බදීම මේ ෝනය දෙවිනි කෝනට යන යහ පැත Cඩ තරිකෝනටඒ Cඩී තරිිකෝනයෙන් ඒකෙන් ලියන පුළුවන් AAD බෙදීම සයින් විස්ස AAD බෙදීම සයින් විස්ස පලන ප්‍රතිඵලඩ ති මේකඩ තිුණොත් අදසි කිරීමක් කරන පුළුවන්ඩ බෙදීම සයින් බිස් සමානයි ීDC බෙදීම සයින් තීට ඒතරන්න මේී සමානත්ව වෙනවා ඒනු තුළු කිරීමට යන්න පුළුවන් එනම් ඒ තිකෝනය භාවිතා කල කොටස් දෙකක් පමණක් ලිව සයින් නීතියෙන් ඒඩී තිකෝනයක් භාවිතා කල සයිනීතියෙන් කොටස් දෙකක් පමණක් ලිව් අපට පේවා දෙකේම AD තියෙනවා AAD ගැටලුවට අවශ්‍ය නැති නිසා පලනික නුත් යුක්ත කල දෙවෙනික නුත් AD යුක්ත ලිට සමාන කරන්න පුළුවන්. පලවිනිෙන් A යුක්ත කලාම ලැබෙනවා ABCAB සයින් අසුව බෙදීම සයින් හල්ප ABC සන් අසුව බෙදීම සයින් හල්. දෙවෙනි ප්‍රතිඵලෙන් AAD යක්ත කලොත් ලැබෙනවා DDC සයින් විස්්ස බෙදීම සයින්තීට . සන් විශ්ස බෙදීම සයින් තීට එනම් මේ ලැබිලා තියෙ පලවි ප්‍රතිඵලයෙන් Aඩ යක්ත කරීම ලබිලා තිය වෙනි ප්‍රතිපලෙෙන් AD යුක්ත කිරීම මේ කොටස් දෙකම A නිසා මේ දෙක සමාන කරන්න පුළුවන් එතකොට පිට ලබෙනවා ABCAB සන් අසුව බෙදීම සයින් සමානයි DC සයින් විශස්ස බෙදීම සයින්තීට නමුත් ABCABසාහ දිගින් සමානයි. ABCABසා දිගින් සමාන නිසා ඒ කොටස් දෙක ප්‍රකාශනයෙන් කැපිලා ඉවත්ව වෙන. එතකොට ලබෙනවා සයින් අසුව බෙදීම සයින් සමානයි සයින් විස්ස බෙදීම සයින්තීට යි සමා සයින් විස්් බදීම සයින්තීට එතන හරස් ගුණ කලොත් අපිට ලැබෙනවා සයිසූයි සයින් තීට හරස් ගුණ කලා තීට වලගේ අපි දන්න ඇෙන විස්සයි කියල ගන්න පුුව. දෙන සයි අසූයි සයින් තීට වෙනට සයි ල් විස සමානයි සයින් විස්සයි සයි. අසූල යන්න පුළුවන් අපිට අනුවරෙන දහයි කියලත්. එතකොට සයින් අනුවරන දහාය සයින් අනුවරණ දහය වරක් සයින් ඇල්පරන විස්ස සමානයි සයින් විස්සයි සයින් ඇල්පා සයින් අනුවරණ දහය කොස් දහයයි වක් සයින් ඇල්පරෙන ස සමානයි දෙයි සයින් දහය කොස් දහය කියල ලියන පුළම සයින් විස්සර දිත්තකෝුණු සූත්‍ර පාවිච්චිකොත්. සයින් විස්ස කියන්නේ සයින් දෙවාරයක් දහය. සයින් දෙකයි තීර සූත්‍ර පාච්ච කළලාම් සයින් දෙකයි දහය සමානයි දෙකයි සයින් දහය කොස් දහය වෙනවා. වරක් සයින් ල්. එතකොට අපිට කොස් දහයක් දෙපැත්තම ඉවත් කරන්න පුළුවන් ඉතුරු වෙනවා සයින් ඇල්ෆරන විස්ස සමානයි දෙකයි සයින් දහයයි සයින්යි කොස් දහයි දෙපැත්තැෙන් ඉවත් වුණා. මේ ලැබෙන ප්‍රතිඵලය සයින් ල්රන විස නැවතත් අර්ාන ආරම්භයම දීපු සයින් රණී සූත්‍ර දාල ප්‍රසාරණය කළොත් සයින් ඇල්රෙන විස්ස කියන්න සයින් ල්ා කොස් විස්ස කොසල් සයින් වි සයින් ඒ රිනබී සූත්‍රයෙන් ප්‍රසාරණය කළ සමානයි දෙකයි සයින් දහයයි සයින් එල්ෆ එතකොට අපිට මේ කොස්සල්කින් බෙදුවොත් සයින් විදිීම කොස්සල් ටෑන්ල් වෙනවා වරක් කොස් විස්සයි කොස්සල් කගින් බෙදදු නිසා මේ පදේ කැපිලයනෝ සයින් විස්ස පමණක්කි තුරුවෙනවා දෙකයි සයින් දහයයි කොස්සල්කගින් බෙදනිසා සයින්ල් ටන්ල් වෙන මේ ප්‍රතිඵලේ ෙදි කොස්සල්ගේ මෙතන ටෑ ලැබුණ මේ පදේ ඉතුරුණා මෙතන සයි කොසල් යුගත් වනා මෙතන ටෑල් ලැබුණ දැන්ටෑල් පද දෙක පැතකට ගත්ත හම ටල් සඳ උක්ත කර ගන්න පුුවන් මේ රින සයින් විස්ස එහා පැත්තර දැම්ම මේ පදේ මේ පැත්තටරක් ටෑ එලියට ත්තොත් පොදදුසාධකයක් වශයෙන් ඉතුරුවෙන කොස් විස්ස රිීන දෙකයි සයින්දාය ඒක බෙදෙන කොස් විස් රිකයි සයින්දාහයෙන් බදෙනවා යහා පැත්තරදාපු සයින් විස්ස ටෑන්නල් ලාගේ ලබාගන්න පුුවන් සයින් විස්්ස බෙදීම කොස් විස්සරන දෙකයි සයින් දහය කියවා. නමුත් අපිට ලියන්න පුළුවන් දෙකයි සයින් දහය කියන එක කොස් විස්සරන මූලතුනයි සයින් විස්ස කොහෙන්ද ඒකාවේ ගානය මුලම කොටසේ අපි සාධනයක් කලා දෙකයි සයින් දහය සමානයි කොස් විස්සරන මූලතුනයි සයින් විස්ස කලා එන ඒක දැම් මෙතැට යොදා ගන්නවා එත කොට අපි කො රින මූලතුනයි සයින් විස්සොවියි රින දෙකයි සයින්දහය මේ කොට සහ පැත්තර දාලා රින මූලතුනයි සන්ස් නි පැත්තර ගත්තොත් අපට ලියන්න පුළුවන් කො වි රින දෙකයි සයින්දහය සමාන වෙන මූලතුනයි සයින් විස්සට එමනම් ටෑනැල් සඳහා ගත්ත ප්‍රතිඵලයේ අපිට තිබුණ විස්ස බදීම කොස් විස්සරෙන දෙකයි සයින් දය කියලා කොටස. මේ කොස් විස්සරෙන දෙකයි සයින් දාය කියනක අර ප්‍රතිපලයෙන් අපිට අයින් කරන්න පුළුවන් කොස්විස්රෙන දෙකයි සන්දදාය වෙනට මූල තුනයි සයින් විස්ස දන්න පුළුවන් යන සයින් විස්ස බදීම මේ තිබිච්ච හරය වෙනුවට දැන්ග දන ූල තුනයි සයින් ස්ස. එතට මොකද වෙන්නේ සයින් විස්ස ඉවත්වෙනවා එකට මූලතුනක් ඉතුරු වෙනවා ටෑන් නල්ප සමානයි එකයටට මූල තුනනං තික් වෙන් 5 වශයෙන්ලියන්න පුළුවන් එනම් එල් සමානයි 5දීම හයක් වෙනවා ඇල් කියන්නේ විශ්සා අනුව අතර කෝනයක් වශයෙන් පාතින්.ඇ ගයාගේ අපිට ලැබෙනවා. දහත්ත සී කොටස තිකොනමිතිය ගැටලුේ අවසාන කොටස ප්‍රතිලෝවම තිකොනමික ත්‍රිත සම්බන්ධ ගැටලුවදීලා තියෙනවා ටෑන් ඉව කොස් වර්ගෙක් දානටෑනින්ව සයින්ෙක් සමනයි 5දීම හතර සමීකරණය විසඳන්. අපි දන්නවා සමීකරණයක් විසඳනවා කියන්නේ එ සමීකරණය තුළ අඩංගුවන්න වූ යම් කිසි අඥාතක අගයක් නිර්ණය කිරීම. ත මේ සමීරණය දිහ බැලුව අපිට පේවා මේ සමීකරණය තුළ අඩංගුවෙන් එක අගඥ්‍යාතය xටෑන්ඉර් කොස් වර්ග x ටෑන්යි x සමානය හැලිස් පහයි ප්‍රතිලෝම සමීකරණයක් විසඳද්දි අපි කරන සරලම ක්‍රියාවක්තම මේ ප්‍රතිලෝම කොටස කෝනයක් නිසා ටෑන් ඉවර් කොස්වර්ගක් කියන කොටසට යම් කිසි ෝනයක් ආදේශක කරගන්න. තත් පතිලෝම කොටස කෝනයක් නිසා ටෑන් ඉන්වර් සයිනෙක් කියන කොටසට යම්ගකිසි කෝනයක් ආදශකගන්න අප ඒදක ල්බ කියලා ගත්තොත් ටෑස් කොස්වර්ගෙක් දාන ටෑන්න්ව සයිනෙක් සමාය හතලිස්පාගෙන සමීකරණය පලවෙනි කොටස ඇල්ා කියලා ගන්න ටෑන් න්ස් කොස්ර්ගෙක් මන ල් තෑන් සයිනෙක් සමාන බීට යයි ගනිින් මේකොට සල්ාන එතනින් අපිට ලැබෙනවා ටෑන් එල් කියන්න කොස්වාර්ග මේකොටස බීට කිය ගත්තුත් එතනින් අපිට ලබින ටන්බ කියන්නේ සයිෙක්. එනම් මේකොටසට අපි ඇල්දාගත්ත මේකොටසට බීට දාගත්ත සමානයි 54ෝ එතකටටන්ල් කියන්නේ අවශ්‍යව වනොත් කොස් වර්ගක්ස් කියල උදාගන්න පුළුවන් ටෑන් බීට කියන්නේ සයිනෙක්ස් කිය ොදාගන්න පුළුවන් එ දැන් මේල් බීට සමානය හතල ස්පා කියෙන සමීකරණය දෙපස ටෑන් සලකනවා මොක අපිටටෑන් වලින් නගයන් දත්වශයෙන්දන් තිර නිසා. එනම් අදන බිට සමානටන්5 බෙඳීම හතරයිතෑන්ඒ දන බ සූත්‍රය මේ ප්‍රසාරණය වෙනවාට දනටෑන්බට බෙදීම එකරනට ටන්බටතෑන්ඒ නටෑන්බ බදඳීම කරන ටෑටන්බ ආකාරයට සමානයි ටෑන්ත ලිස්පා එකයි දැම් මේකේටෑන් වෙනුවට කොස්වර්ග එක් පාවිච්චි කරන්න පුළුවන් ධනටන්බට වෙනුවට සයින් එක් පාවිච්චි කරන්න පුළුවන් මෙතන තියන්නේ එකරන ව කොස්වර්ගට වෙනටක් හරස්ගුණ කළම ලියන්න පුුවන්. එනඇතුොට ලැබෙනමකක්ද කොස්වර්ගක් ක් සමාන වෙන හරස්ගුණ කළ හම එකරින කොස්වර්ගෙක් සයිෙක් වට. එතකොට මෙතැනද අපිට ලැබෙනවා කොස්වර්ගක් දනයික් සමානයි කරන කොස්වර්ගෙක් sy කොහද මේ ප්‍රතිඵලය ආවය ටෑන් ඒ දන TB, බෙදීම එක රින ටෑන්න්නේටෑන්B හරස්ගුණ කල්ලාටෑටබට ආදශකරපු ප්‍රතිඵලය මේ ලැබුණේ. ඒකෙන් මෙතන තියෙනවා කොස්වර්ගයක් මෙතන තියෙනවා රින කොස්වර්ගෙක් සයින්නෙක්. මෙන්න මේ රින කොස්වර්ගෙක් සයින්නෙක් කියන පදය සමිකරණය මේ පැත්තට ගෙන ත් දන වෙනවා. එතකොට මෙතන තියෙනවා කොස්වර්ගයක් මේක දන කොස්වර්ගෙක් සයිෙක් න මේ පැත්තට අආහම. එම පද දෙකෙන් කොස්වර්ගය පොදුසාධකය වශෙන් ඉව තට ගත්තුො කොස්වර්ගී වත් කර ගත් හම එකක් ඉතුරු වෙනවා මේක මේ පැත්තතාව දන කොස්වර්ග යුතට ගත්තාහම දන සයින්ෙක්ස් ඉතුර වෙනවා. සමානයි එක සයින්නෙක් අනි පැතර දම් එකරන සයින්ෙක්. දැන් අපට පේනම මෙතන කොස්වර්ගයයක් තින මේ කොස්වර්ගයට පයිතකර සම්බන්ධ දේශ කරන පුළන් එකරන සයින් වර්ගෙක් මෙතන තියෙන එක දන සයින්ෙක් මේ පදය තනිපදයක් වශයෙන් වරාණක් සයිතෝ මේ පැත්තර ගෙනාවත් රිීන වෙනවා රින එකරෙන සයින්ෙක් හග දරන්ටේයවා තනට වර්ග දෙකන්තර යේදීමේද මෙතනත් හැදව එකරන සයින්නෙක් සාධකයක් මෙතනත් තිීන එකරන සයිනෙක් සාධකය. එතන මෙතනට වර්ග දෙක කන්තරය දාලා එකරන සයිනෙක් සාධකය පොදු සාධක වශන් විත ගත්තුත් මෙතන ඉතුරුව වෙන එක දන සයිනෙක් සාධකය. එම ඉතිරිවන එක දන සයින්නෙක් සාධකය මේ එක දන සයිනෙක් සාධකය සමඟ ගුණවීමෙන් එතන ලබන එකදන සයිනෙක්සල වර්ගයක්. එකකර සයිනෙක් දක විත ගත් මේකට වර්ගදය අන්තර දා මත විත ගත් එකරන සයින්ෙක් එකක මෙතන තුර එකදන සයින්නෙක් රක් එකදන සයිනෙක් දන සයිෙක් වර්ගේ මෙතන එකර සයිනෙක් විතට ගත්තනිසා රිණනෙක් ඉතුරෙනවා. දැන් අපිට ලබිල තියෙනවා එකරන්න සයින්නෙක් වරක් එකදන සයිනෙක්සල පර්ණ වර්ගගේ රිනේක සමානයි බිින්දුවයි කියලා. මෙතන සුළු කළහම එකේ වර්ගේ එකයි රිනේකට කැපිලෑනවා මැදපදය දෙකයි සයිනෙක් අගපදේ සයින් වර්ගෙක්. සාරරිනයක කැි ඉවත් වුණ. එතකොට ලැබෙන්නේ එකරෙන සයින්නෙක්ස් වරක් සයින්වවාර්ගෙක්ස් දැන දෙකයි සයින්නෙක් සමාමයි බිඳුවයි මේ දෙවැනි සාධකයෙන් එක සයින්පදයක් පොදදු කළ ලියට ගන්න පුළුවන් ම මේ එක මුලටමමාරර්ගම තියෙනවා එතකොට මේ සාධකයෙන් එක සයින්පදයක් ඉතට ගත්තා ඉතුරුවෙන දෙක දන්න සයිනෙක්ස් මේ සාධකය එකරන සයින්නෙක්ස් දැන් සාධක තුනක ගුණිතයක් වශයෙන් සමීකරණය පරිවර්තනය වෙලා තියෙන. සයිෙක් සාදක එකරන සයින්නෙක් සාදකය දෙක දන සයිනෙක් සාධකය. සාධක තු ගුණිතය සුන්්‍යයට සමාන වෙලා එහමනම් අපිට පුළුවන් එක් එෙක් සාධකේ වෙනම ශුන්්‍යයට සමාන කිරීමෙන් සයින්නෙක් සමානයි බිින්දුුවයි එකකොටසක් මේ සාධකේ බිඳදුුවට සමාන කිරීමෙන් සයිනෙක් සමාන එකයි තවත් කොටසක් මේ සාකේ බින්ඳුවට සමානකරොත් සයින්නෙක් සමාන රින දෙකයි. නමුත් අපි දන්නවා සයින්ෙක් වල ප්‍රධාන පරාසය රිණේ එක හා ධනයක අතර පවතින්නේ. එහමන සයිෙක් සදාහ රින්න දෙක කියන පිළිතුර ලැබෙන්න්න බෑ මේ විය නොහැක. එක අතාත්තුක අගයක් වශෙන් අප පීවතදානවා. අපි ටිතුරු න්නේ සයින්නෙක් සමමානය බින්දුව සහ සයින්නෙක් සමන එක කියන ප්‍රකාශන දෙක විතරයි. සයින්නෙක් සමානය බින්දුවයිනෙක් සනය සයින් බිඳදුව වශයෙන් දිරිපත් කරන්න පුලුවන් එතනිින් අපට සාධාන විසුම ලියන්න පුලුවන්ක් සමානයි N5 සඳහා. සයින්නෙක් සමන එක කියන සමයකරණය සනෙක් සමාන සයි5දිබ දෙක වශයෙන් ඉදිරිපත් කරගන්න පුළුවන්. නින් පොද විසුන් ේවා එක්නයි මෙතනට අප Nන්න කකර පාවිච්චි කරමනිසා මෙතරට වෙනනානකරක් ා කර 5 ධන රිනේක එුනිි බලයවරක් 5 දීම දෙක පොද විසඳු මලි්ව MIT් සඳහා. ඔන්න හෙමනම් මෙම අවසාන සමීකරණයේ එ සඳහා විසඳුම් දෙදක් ලැබෙනවා එ සමායි N5 එමනත්ක්මායි M5 දන රිණේේ එනි බලවරක් 5 දීමදක Nෝ නි කිල සඳහා. න දරුණ කට තැනින් දාහත්වනි ගානත් අපි අවසන් කරනවා එදකොට මේ දක්වා අපි කෙටිප්‍රශ්න දහයත් ප්‍රචානා ප්‍රශ්න හත් මුළලමිනිම සාකචාරට ෙදනා මම ආයමත් පොඩ්ඩක් මතක් කරනවා කෙටිපස්්න දහයට අපිට ලකුණු හිමිවන්නේ දෙසය පනහක් පමණයි රචනා ප්‍රශ්න හතෙන් පහකට එක සය පණහායි ඒ අනුව දලවශයෙන් අපි හිතුවත් කෙටිපශ්න දහය සඳහා අපි විනාඩි හතලිස් පහයි ගත කරන්න පුළුවන් වෙන්නේ හතලස් පටා අසන්න කාලයක් පොඩ්ඩක් එහ මෙහා වනාට ආසන්න කාලයක් ගත කළ යුතුයි පරචනා ප්‍රශ්න ටිකට වෙනම ඉතිරි පෑ දෙකක් සහ විනාඩි පහලෝ ගතකළ යුතුයි හරි ඒමනං අපි මේ සාකච්ඡා කරන්නට යදුනි පසුගිය වසරේ දෙදස් විස්සේ සංුක්ත ගනිතය පලොනි ප්‍රශ්න පත්‍රය නැත්තං ශුද්ධ ගන්ටය ප්‍රශ්න පත්තවය සඳහා අපිට පිළිතුර ඉදිරිපත් කරන්න පුළුවන් ආකාරය පිළිබඳවයි ඔය දරුවන්ග දනුවත් කිරීමක් වශයෙන්. එමනම් දරුවනේ ොබෝදධනකිින් ඔබ මෙමවාසරේ භාගයට පෙනිසිත්න සිසුන් ශිෂ්‍යාවන් සඳහා ඔබට සාර්ථ වශයෙන් පිල්ිතුරු බාගනීමට පිල්තුර දුරපත් කරීමට හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරමින් අපි අදට මෙවැසටහන අවසන් කරනෝ ආයි පෝුවන්.